තෙරුවන් සරණයි සියලු දෙනාටම තවත් මොහඳුර විනිවිද වැඩසටහනක් තුලින් මේ උතුම් පෝදින අප ඔබලාට ගියවර දේශනා කළපු සාකච්ඡා කරපු ධර්ම කරුණු අලලා අපි යම්කිසි විග්‍රහයක් කරන්න අද බලාපොරොත්තු වෙනවා අද දිනත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ පැමිණි අපගේ කොස්සත්තේ අරියවිමල මාහිමිපාණන් වහන්සේ පුණ්‍යානුමෝදනකව පිළිගන්න කැමැති ගරු ස්වාමීන් වහන්සේ ගියවර අපි දැන් මොහොන්දර විනිවිද වැඩසටහන පෝදා වැඩසටහන දෙකකින් ප්‍රඥානාලිකාව තුළින් විකාශනය වුණා. ඒදී ඔබ වහන්සේ ගියවර අපිට මේ ස්පර්ශය පිළිබඳ යම්කිසි ගැඹුරකට අපිව යොමු කළා. ඒ ස්පර්ශය පිළිබඳ ඔබ වහන්සේ ඒ ගැඹුරට යොමු කරන අවස්ථාවේ ඔබ වහන්සේ කියා හිටියා ස්පර්ශය පිළිබඳ විග්‍රහයක් කරනකොට නාම රූප පිළිබඳ අනවබෝධයෙන් ස්පර්ශය පිළිබඳ අවබෝධයකට පැමිණීමට අපහසු බව. එසේ ඔබ වහන්සේ පවසලා නාම රූපයන් පිළිබඳ යම්කිසි විග්‍රහයක් කළා. ස්වාමීන් වහන්සේ අපගේ ප්‍රේක්ෂකයන්ට තවදුරටත් මේක ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය නිසා මේ ස්පර්ශය පිළිබඳ තව සරල අවබෝධයක් අපිට ලබා දෙමින් අර ගිවර ඔබ වහන්සේ දේශනා කරපු එහෙ නැත්නම් ප්‍රධාන කරුණ වන බුදුන් වහන්සේගේ දේශනාවේ මර්මස්ථානයක් වන මේ නාම රූප පිළිබඳ අද අපිට යම්කිසි කරුණක් පහදා දෙන ලෙස ඔබ වහන්සේකින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්පර්ශය නාම රූප සහ ස්පර්ශය ගැන තියෙන සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙන දෙයක්. නාමංච රූපංච පටිච්ච පස්සා කියලා. ඒ කාරණේ කලහ විවාද සූත්‍රයේ තිබෙන බව සඳහන් වෙ තියෙන ආකාරයත් අපි සිහිපත් කරා. එතකොට අපි මෙතන නාම කියලා කිව්වේ මං හිතන්නේ අලුතෙන් සවන් දෙන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක අපි මේ ලෝකය අත්දකිනකොට ආයතනික වශයෙන් ආයතන හයකින් චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන අත්දැකීම් ලබනකොට ඒ ලබන අවස්ථාවේ තමයි අපිට මේ ස්පර්ශය සහ නාම රූප සමුදය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශය හා නාම රූප සමුදය වශයෙන් තමයි මේ අපි ලෝකය අත්දකින්නේ කියන එකයි ඒකේ තේරුම. අපි අත්දකින්නේ මේ මොහොතනේ. අත්දකින්නේ දැන් අතීතේවත් අනාගතේවත් නෙමෙයි මේ මොහොතනේ නේද? ඒකට අපි කියන්නේ පච්චුප්පන්නේ ධර්මානුකූලව. ප්‍රත්‍යුත්පන්නේහි නාම රූප වශයෙන් අත්දකින ලෝකයක් පිළිබඳව තමයි අපි කවුරුත් දන්නේ. මේ කාම රූප අරූප භවත්‍රයක ඉන්න සුගති දුග්ගති හැම සත්වයෙක්ම තමන් ලබා ගන්න නාම රූප අත්දැකීමක් වශයෙන් තමයි මේ ලෝකේ දැනගන්නේ. තමන් ඉන්නවා කියලා තේරෙන්නේ. එතකොට මේ පස්සය කියලා කියනකොට අපිට සාමාන්‍යයෙන් හිතන දෙයක් තියෙනවා මේ ස්පර්ශ කරන කෙනෙක් පුද්ගලයෙක් ස්පර්ශ කරනවා කියන අදහස. ඔය කාරණාව ගැන හිතනකොට ඔය මේ මෝලිය පග්ගුණ සූත්‍රයේදී සංයුත්නිකායේ මෝලිය පග්ගුණ කියන හාමුදුරුව දවසක් මේ බුදුරජාණන් වහන්සේගෙන් ඕක ඇහැව්වා. කවුද විඳින්නේ කියලා. කෝණකෝ භන්තේ කවුද මේ ස්පර්ශ කරන්නේ? කෝදු කෝණකෝ භන්තේ පුසති කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පුසති කියලා කවුද ස්පර්ශ කරන්න කියලා මගෙන් අහන්න එපා. එහෙම අහුවොත් ඒ ප්‍රශ්නේ වැරදි කිව්වා.
ඒ ප්‍රශ්නේ වැරදි කිව්වා. එහෙම විවහාර නොකරන කෙනෙකුගෙන් ওই විදියට අහන එක වැරදි. ඒ නිසා වැරදි ප්‍රශ්න වලට හරි උත්තර හොයන්නත් බෑනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරනවා. ওই ප්‍රශ්නේ අහන්න ඕනේ ඔහොම නෙමෙයි. කිම්පච්චානුකෝ බන්තේ පස්සෝ කියලා අහන්න. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය වන්නේ කියලා අහන්නේ කියලා කිව්වා. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය වන්නේ. එතකොට ප්‍රශ්නේ අන්න හරි. හරි ප්‍රශ්නෙට හරි උත්තර තියෙනවා. එතකොට ආයතන සම්බන්ධතාව තියෙනවා නම් පස්සේ තියෙනවා. ওই විදිහට දිගට යනවා. පසපච්චා වේදනාත් කියලා බුදුහාඳුරෝ නතර කරනවා. ඊට පස්සේ එහෙනම් ස්වාමීනි කවුද විඳින්නේ කියලා අහනවා. ওই ප්‍රශ්නේ වැරදි. කවුද විඳින්නේ කියන කතාව මම කරන්නේ නැහැ. ඒ නිසා ওই ප්‍රශ්නේ අහන්න හරි ප්‍රශ්නයක් විදිහට අහනවනම් කොණකෝ බන්තේ වේදනං වේදීති කියලා. ස්වාමීනි කවුද විඳින්නේ කියලා. එතකොට ඒකට හරි උත්තරයි. කිම්පච්චානුකෝ බන්තේ වේදනා. කොහොම ප්‍රතික්‍රගෙන ස්වාමීනි වේදනාවදී. වේදනාව. පස්සේ කොසති වේදනාව. දැන් අපි පස්සේ ගැන කතා කරනකොට දැන් අපි දෙකක් කතා කරගත්තා. පස්සේට ප්‍රත්‍යවණ එකක් කතා කළා. පස්සේ තව කුමකටද ප්‍රත්‍ය වෙන්නේ කියන එකක් දැන් කතා වුණා. ඔය මේක මෙන්න මේක තමයි මේ හේතුඵල ධර්මතාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. පටිච්ච සමුප්පාද ක්‍රියාව. පටිච්ච සමුප්පන්න හේතුඵල ක්‍රියාකාරීත්වයයි මේ සිද්ධ වෙන්නේ. ඒ තුල අත්දකින්නෙක් සහ අත්දකින දෙයක් පිළිබඳව එන්නේ පණවා ගැනීමක් වශයෙන් පමණයි. මේක අපි ධර්මය අහලා දැනගත්තට එකපාරට අපේ ජීවිතේට මේක දිරවල එන්නේ නැහැ. එතනදී තමයි ප්‍රතිපදා මාර්ගයක් එහෙම ඕන කරන්නේ. එතකොට ඔන්න ඔය කියන පස්සය ගත්තහම මොකක්ද මේ පස්සේද වෙන්නේ? වින්දන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර ඔන්න නාම ටික. අපි මේ ලෝකේ ඕනෑම දෙයක් අත්දකින්නේ විඳ ගැනීමක් හඳුනා ගැනීමක් චේතනා මැවීමක් ස්පර්ශ කිරීමක් නැහැ. ස්පර්ශෙත් එතෙන්ට ආවනේ දැන් මනසිකාරයට ලක්වීමක්. එතකොට මේ මානසිකාරයට ලක්වෙනින් ස්පර්ශ කරමින් විඳින් හැඳින්ින් චේතනා මවන්නේ කුමක් පිළිබඳවද? අපි ඒකට කියනවා රූප කියලා. ඇහැට නම් වර්ණ රූප. වර්ණ රූප. ගන්ධ රූප නාසයට. රස රූප. මොකද පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මූලික ක්‍රියාකාරීත්වයේහි මූලික භූත රූප ධර්මයන් අනුසාරයෙන් අපි ඇති කරගන්න මේ අපි ඒ කියන්නේ අප තුල විඥානය විසින් අපට මවල දෙන ප්‍රතිබිම්බය තමයි මේ රූපේ. මොකද අපේ ඇසේ සටහන් වෙන දෘෂ්ටි විතානේ සටහන් වෙන රූප සංඥාව තමයි රූපේ තමයි අපි අත්දකින්නේ. ඈ එතකොට ඒක බාහිර වස්තුව නෙමෙයි. බාහිර ශබ්දයක් හැටියට අපි හිතුවට සද්දේ වුණත් සඤ්ඤා. ඔව් එතකොට ඒ කම්බරේ විසින් අපිට ඒකට ධර්මානුකූලව නම් ගිය හැකි පසාද රූප කියලා. ඔව්. කොහොම හරි අපිට ලැබෙන්නේ උපාදාය මට්ටමේ රූප. ඒ කියන්නේ රූප සඤ්ඤා. සඤ්ඤාව. තව විදිහකින් කියනවනම් නමට රූප. ඒවා වාස්තවික රූප නෙමෙයි. අපේ මැවීමට නිකන් නෙගටිව් රූප වගේ ජාතියක්. මෙන්න මේ අත්දැකීම් ලෝකයක් තමයි අපි සලායතනිකව අත්දකින්නේ. අන්න ඒ බව දකින්නකොට එතන ඒ දැක්ම පැහැදිලි වෙන තැන තමයි මේ නාම රූප සහ විඥාන. එතකොට නාම ධර්ම නැතුව රූප ධර්මයන්ගේ ප්‍රකට වීමක් වෙන්නෙත් නැහැ. රූප ධර්ම නැතුව නාම ධර්මයන්ගේ ප්‍රකට වීමක් වෙන්නෙත් නැහැ. නාම රූප දෙකම නැතුව විඥානයේ ප්‍රකට වීමක් සිදු වෙන්නෙත් නැහැ. විඥානයේ ප්‍රකට වීමක් වෙන්න නම් නාම රූප ධර්ම ප්‍රකට වීමක් නැතුව නාම රූප ධර්ම විතරක් තනියම මතුවෙන්නෙත් නැහැ.
මෙන්න මේ විදිහේ අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාවක් ප්‍රත්‍ය සම්බන්ධතාවක් මෙතන තියෙන්නේ. ඒ විදිහේ ලෝකයක් තමයි අපි මේ කල්පගණන් සංසාරිකව කවර භව තත්වයක හිටියත් ඒ ඒ භව තත්වයන් හිදී අපි අත්දැකලා තියෙන්නේ. ඔබ වහන්සේ කියන්න උත්සාහ කරන්නේ මේ ස්පර්ශය නැමැති ක්‍රියාවලියට නාම රූප විඥානයන්ගේ ක්‍රියාවලියෙන් තොරව මේ ස්පර්ශයක් ස්පර්ශයක් වෙන්නේ නැහැ කියන එක. ඔව් මොකද ඒ ස්පර්ශය ස්පර්ශය මුල් වෙලා තම පස්ස සමුදයා සබ්බේ ධම්මා කියලානේ තියෙන්නේ. අර මේ කිමූලක සූත්‍රයේදී අපිට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පස්ස සමුදයා සබ්බේ ධම්මා. පස්සයක් උනේ නැත්තම් ආයතන කිසිවකට සම්බන්ධ පස්සයක් උනේ නැත්තම් අපි මුකුත් දන්නේ නැති. මං ඉන්න බවවත් මං දන්නේ නැහැ. මොකද මනෝ සම්පස්සයක් එපා මනසවත් තියෙනවයි කියලා තේරෙන්නේ නේද? මේ පස්සේ තමයි අපිට ලෝකේ සමුද මේක තමයි මේ මේ ඉගෙනීමේ තියෙන වටිනාකම මේකයි. මේක බුදුහාඳුරෝ ලෝකෙට දෙන්න නිකන් අලුත් මතයක් ගේන්න ඕනවට කරපු එකක් නෙමෙයි. ලෝකයාට මේ තමන් අත්දකින මට්ටම වාස්තවික වශයෙන් ඇත්තේ මම කියන එකේනත් නිත්‍ය සාර වශයෙන් පවතින කෙනෙක් කියන මූලික හැඟීම තමයි තියෙන්නේ කාටත්. මූලික වශයෙන් කාටත් එහෙම තමයි. ඒ නිසා තමයි අපි දිගින් දිගට දැන් අර මම ගිය සාකච්ඡාවෙත් මතක් කළේ මිය යනකොට වුණත් ඊළඟ භවයට නාම රූපයක් තමයි අල්ලන්නේ. විඥානය නාම රූපයක බැස ගන්නවා ඊළඟ භවයට. ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශය ගැන ඔබ වහන්සේ එක් මතු කරපු කරුණත් එක්කම බුදුනාසේ ලෝට බිහිවෙන්න බුදුරෙක් ලෝට බිහිවෙන්නත් ප්‍රථම මේ ස්පර්ශයේ ක්‍රියාවලිය නොදැන නේද මේ සත්වයාර දෘෂ්ටීන් 62කට ඒක තමයි. දැන් අර අපි සාමාන්‍යයෙන් බුදුහාඳුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ගියාම මේ පෙර යුගයේ මිනිස්සු කතා කරපු චින්තාවන් ගැනත් විමසනවානේ. ඉතින් මේ ඒ අයටත් මේක අහුවෙන්නේ නැහැ. දැන් මම මට හිතෙනවා මෙන්න මෙහෙම බැලුවත් ඕක හොඳයි කියලා. දැන් අපි කියමු මේ අපි කාටත් තියෙන්නේ මේ පස්ස සමුදයා සබ්බේ ධම්මා කියන තැන තමයි අපි ඉන්නේ. නමුත් පස්සෙන් සමුදේ උණයි කියලා දන්නේ නැහැ. නැතික. ඒ ඔය ප්‍රාග් බෞද්ධ යුගයේ උනේ ඔය 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 කියන ස්වභාවය මේ ඒ කියන්නේ ඒ බව පස්සෙන් සමුදේ උණයි කියලා දන්නේ නැතිකම මේ දැනුත් තියෙන අනවබෝධයක් මේක. ඒ යුගයේ ඉතරක් නෙමෙයි ඒ සංජාන මට්ටමේ ඉන්න සියලු දෙනා ඉන්නේ ඔය එතනයි ඉන්නේ. ඒ නිසා අපි මේ අර ගොල්ලන් නිසයි මේක කතා කරන්න උනේ කියලා එකක් ගන්න එක වැරදි. අනේක කියන්නේ සියලුම දෙනා ඉන්නේ ඔතන. නමුත් අර ගොල්ලෝගේ වෙච්ච දේ මොකද ධානා අභිඥා පැති වලට ගිහිල්ලා අපේ සාමාන්‍ය මේ කාම ලෝකයට ඇත්තු සංඥා වලට සීමා නොවුණු රූපාවචර අරූපාවචර සංඥාවන්ගෙන් දෘෂ්ටිගත යුක්තව එකට ඒ කියන්නේ අර කියන සාමාන්‍ය පොදු දුර්වලතාවට හොඳ දාර්ශනික පදනමක් දාගත්තා. ඒකයි උනේ ගැඹුරු වටිනකමක් දාගත්තා. ඒ ගැඹුරු වටිනකමක් දාගත්තයින් පස්සේ ඒ අයව මුදවා ගන්න එක ලේසි නෑ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ සිත තමයි ආත්මය කියලා හිතනවට එහෙම කැමති නැහැ. මොකද මේ කය ආත්මය කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ කියව බුදුහාමුදුරුවෝ. මොකද ඒකෙන් බේර ගන්න පුළුවන් එයාගේ මොදව ගන්න පුළුවන්. සිත ආත්මය කියලා හිත මොකද මේ සිතින්නේ මේ ඔක්කොම අත්දකින්නේ. මොකද දැන් ඒ එතන සිදුවුණු දේ තමයි ඔකට කියනවා ඔය පූර්වාන්ත කල්පන අපරාන්ත කල්පන කියලා. ඈ ඉතින් ඒක ටිකක් ගැඹුරු පැත්තක් ප්‍රශ්න කරපු නිසා අපි ඒ ටිකක් සාකච්ඡා කරන්නේ. දැන් පූර්වාන්ත කල්පනය කියන එක අපි තේරුම් ගන්නව මෙහෙම. යම් කිසි ශ්‍රමණයෙක් ඒ බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවක නෙවෙයි වෙනත් ශ්‍රමණ කණ්ඩායම් හිටියානේ. එබඳු කෙනෙක් යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබලා ඒ ධ්‍යාන ඔස්සේ සිත සියුම් වෙලා පෙරවිසු භවයන් සිහිපත් කරනවා. දැන් එයාට පෙනෙන්නේ මොකද්ද පෙරවිසු භවයන් සිහිපත් කරනකොට? බුදුහාමුදුරුවොත් පෙර භවයන් සිහිපත් කරනකොට පෙනෙන දේවල් තමයි උන්නේ අයට පෙනෙන්නේ. අය අමුතු දෙයක් නෑ ඒකේ. නමුත් මේකේ තියෙනවා ඉදිරිපත් වන ආකාරයේ වෙනසක්. දැන් අරගොල්ලෝ හිතුවා
මම අතීතයේ ඉඳලා තියෙනවා මම අතීතයේ අහවල් තැන ඉඳලා තියෙනවා මේ මේ විදියට ආයු ආයුෂ වින්දනය කළා සුවදුක් වින්දනය කළා මේ විදිහේ නංගොත් ඇතුව හිටියා කියලා අනේකේ හි සංවට්ටකප්පේ අනේකේ හි විවට්ටකප්පේ කියලා සංස්කෘති වෘත කල්ප බොහෝ ගණනක් අතීතයටත් ඇතැම සිහිපත් කළා එහෙනම් මගේ ආත්මය කොච්චර දී අතීතේ ඉඳලා දෙන්නේ කියලා ඔන්න හිතුණා දැන් අර පස්සෙන් සමුදේවන මම වෙන සංඥාවට ගැඹුරු දාර්ශනික පදනමක් ලැබුණා අරගෙන වෙච්ච මොකද පටිච්ච සමුප්පාදේ දන්නේ නැතුව අනිච්ච දුක්ඛ අනත්ත දන්නේ නැතුව අනිච්ච දුක්ඛ අනත්ත මේ විෂයවන්නේ කුමකටද කියලා දන්නේ නැහනේ අනේ නිත්‍යත්වයක්ම මවාගත්තා ඊට පස්සේ හරි බරපතලයි ඒක ඒ ඒ දෘෂ්ටිවාද ගොඩනගුණාම ඒක ඒව බේර ගන්න හරි අමාරු ඒක සියුම් ලෙස දෘෂ්ටිගත වෙලා පුබ්බේ නිවාසානසති ඥානේ දැන් අපේ රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් සිහි කළා එහෙම. ඔව්. හැබැයි උන්වහන්සේලා සිහි කරනකොට සිහි කළෙත් මේ මේ දැන් ඔය ඕන තරම් තියෙන්නේ මම මෙහෙම දැන් අපේ සූත්‍ර පිටකේම තියෙනවනේ සූත්‍ර පිටකේම අපිට හම් වෙනවනේ අපේ බුදුහාමුදුරෝ ගුයෝතිපාල නම් තරුණයෙක්ව මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ ඉපදිලා හිටියා. ගටිකාර කියන තරුණ කුඹල්කරුවෙහුගේ මිත්‍රයෙක්. නමුත් ඒ විදිහට විස්තරයක් තියෙනවනේ. ඒ දෙන්නා පිළිබඳ ලොකු ප්‍රවෘත්තියක් තියෙනවනේ. හොඳ කතාව. නමුත් ඒ සිහි කළාට අපේ ශ්‍රහත් අපේ ධර්මයේ තුල සිහි කරන්නේ මොකක් ධර්මයේ තුල පෙන්වන්නේ ඔය කවුරුත් හැබැයි සිහි කරන්නේ අතීතයේ මවාගත් රූපය ඔස්සේ, විඳින් ඔස්සේ, හැඳින්ින් නැත්තම් සංඥා ඔස්සේ. චේතනා නැත්තම් සංස්කාර ඔස්සේ එහෙම නැත්තම් විඥාන ඔස්සේ ඔය කියන පහෙන්ම තමයි ඔය මෙනේ කියන්නේ පංච උපාදාන ස්කන්ධය ඔස්සේ තමයි මේ පංච ස්කන්ධයන්ගේ ප්‍රවාහය ඔස්සේ තමයි මෙනෙහි කරලා බලන්නේ නමුත් මේක ඇති වෙන නැති වෙන පංච ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් බව අනිත්‍යයට පෙනෙන්නේ නැහැ එයයි හිතාගන්නවා නিত্য සාර මම කියලා ආත්ම අගයකින් කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නමුත් රහතන් වහන්සේත් ඒක මෙනෙහි කරනවා. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ මෙනෙහි කරලා කතා කරනකොට මේ භාෂාවෙන් මම මෙහෙම හිටියා කියලා මම කියන වචනෙත් කියනවා. නමුත් මේ කතා කරන්නේ පංච උපාදානස්කේපතෝ නිතරම රූපං රූපය අල්ලගෙන හෝ විඳීම අල්ලගෙන හැඳිනෙපොන ඒ සියල්ලම හෝ එන් එකක් හෝ අනුසාරයෙන් තමයි මේ සියලු දෙන ආත්මවාදේ පණවන්නේ කියලා කන්ද සංවිත්තේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කළා. ඒ මම කියන වචනේ යෙදෙවි නිකම් විවාහාරයට පමණයි. අන්න හරි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාත් ඉතින් මේ මොකද භාෂාව හැදිලා තියෙන්නේ මමත්වය කියන්නේ මේ ආත්මවාදීවනේ. ඒ කියන්නේ මේ ආර්ය උත්තමයෝ බුදුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා නෙවෙයි බසහදන්නේ සාමාන්‍ය ජනතාව ලෝකේ ඕනෑම රටක සංස්කෘතියක සාමාන්‍ය ජනතාවගේ බස හැදෙනවා ඒ බස හැදෙනකොට ඒ බසේ මොනවද තියෙන්නේ මම ඉන්නවා අපි ඉන්නවා ඔබ ඉන්නවා ඔබලා ඉන්නවා ඔහු ඉන්නවා ඔව්හු ඉන්නවනේ ඇය ඉන්නවා ඇයලා ඉන්නවනේ ඕමනේ නේ ඊට පස්සේ කාමී භූමී ඔය විදිහට උත්තම පුරුෂ ભેදයක් ඇති වෙනවා ලිංග ભેදයක් ඇති වෙනවා මේ මේ ඔක්කොම මොකද්ද අපේ එදිනදා ව්‍යවහාරයේ පවත්වන්න උවමනා කරන බස්වහර පමණ ඒ බස්වහරට බස්වහරුණත් හැදෙන හැටි කොහොමද අපේ බුදුහාඳුරන් වහන්සේ වදාළනේ ඒකත් මේ නාම රූපත් එක්ක මොකද්ද යාවත අධිවචන පතෝ නිරුත්ති පතෝ පඤ්ඤාධිපත පඤ්ඤාති පතෝ එත්තාවත අධිවචන පතෝ අධිවචන පත කියන්නේ මේ අධිවචන කියන්නේ අපි ගියේ සාකච්ඡා කරන අධිවචන සම්පස්සයක් කියලා මේ අධිවචනය කියලා කියන්නේ අපි අපේ අද්දකින් වලට දාන නම වෙනමකුත් නෙමෙයි ඒක නාමපදයක් වේවා ක්‍රියාපදයක් වේවා අපිට අද්දකින් ලැබෙන ආකාරයට අපි ඒ හඳුන්වන්න શબ્දයක් යොදනවා නම් ඒකට තමයි අපි අදිවචනය කියලා කියන්නේ. ඒ අදිවචනය යොදලා එතකොට අදිවචනපතු නිරුත්තිපතු කියලා කියන්නේ මේ වචන භාවිතාවම තමයි. පඤ්ඤාතිපතු කියලා කියන්නේ අපේ පණවාගෙන. මේ අපේ භාෂාවේ තියෙන මොනවද දන්නවද? සිංහල වේවා, දෙමළ වේවා, පාලි සංස්කෘත වේවා, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් වේවා කොහේ භාෂාවක් කතා කළත් ඒ හැම බසකම තියෙන්නේ අපි අර විඥාණය විසින් පිළිබිඹු කරන නාම රූප ධර්මයන්
අද්දකින් වලට නාම රූප ධර්ම අද්දකින් වලට දාපු ශබ්ද සංඥා පඤ්ඤත්ති ඕක තමයි බස දැන් ඒ පඤ්ඤත්තිය පාවිච්චි කරන්න වෙනවනේ රහතන් වහන්සේට දැන් ඒ නිසා රහතන් වහන්සේත් අහං වදාමි තිපිසෝ වදෙය මම කියෙමි කියලා රහතන් වහන්සේත් කියනවා වෙන මොකෙන් කතා කරන්නද ඒකනේ මමං වදන්ති තිපිසෝ වදෙය ඒ කියන්නේ අහවලා මට මෙන්න මෙහෙම එකක් කිව්වා කියලා කියනකොට එහෙම කියන්න වෙනවනේ ඊළඟට හෝහාර මත්තේන සෝහෝහරේ ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා මේ ලෝක පඤ්ඤත්තේ ලෝක නිරුත්තේ ලෝක ව්‍යවහාරයේහි මේ කුසලතාව ඇති කෙනෙක් හැටියට මොකද කරන්නේ උන්වහන්සේලා මේ බස්වහර ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරනවා ඔය කාරණාවත් ඔය මේ ඔය ව්‍යවහාරය සකස් වීමටත් මේ නාම රූපයි වැදගත් වෙන්නේ කියලා මහා නිදාන සූත්‍රයේ අර එතාවත ආදිවතන පතෝ නිර්ත්‍තිපතෝ පඤ්ඤත්තිපතෝ එයාදිදන් නාම රූප සහ විඥානෙන්න කියලා මේ කතා බුදුහාඳුරු දේශනා කරනවා. එතකොට බලන්නකෝ මේක මහා පුදුමාකාර සොයා ගැනීමක්නේ. මේ ධර්මයේ තියෙන විශේෂම තැනක් මෙතන. ඔව්. ඊළඟට ඒ විඥාන නාම රූප නිසාම තමයි දැන් इतत्तम पंजाब यावता इतत्तम पंजापना यदि नाम रूप विज्ञान मैं कभी इतत्त के लिए मे मे भाव दें आप मे लोकेट इपुन तेन आप मेक लोके मेतन ने मे भाव ने अभी मेरे लवेन तेन की होते हैं आप मे बे मे 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 बावट पत्ते දැන් අපි හිටපු දෙන ඒ බවට වෙනවා. ඒතකොට ඉත්තත්තේ පණවන්නේ නාම රූප ලද්දකින් ලෝකෙ. දැන් අපි ගත්තොත් දැන් පුංචි බබෙක් ඈ පෙර බබෙක් කොහේ හරි ඉඳලා දැන් මව කුසකින් එළියට ඇවිදිලා යාන්තම් ඇස්සරලා වටපිට බලලා නොයෙත් සංඥා ගන්නකොට දැන් මොකද්ද වෙනස? දැන් එතන ඉඳන් එයාට මේ බබේ තමයි ඉත්තත්තේ වෙලා තියෙන්නේ. ආන් ඒක තමයි ඒ ඉත්තත්තේ පණවෙන්නේ විඥාන නාම රූප ඔස්සේ. දැන් අපිට තියෙන නාම රූප සංකීර්ණතාව තමයි පුංචි බබාට නැහැ මොනවද මේ කියලා හිතා ගන්න බැහැ නමුත් මොනවා හරි පේනවා සංඥා ගන්න ඈ ආන් ඒ වගේ මොනවා හරි ඇහෙනවා දැන් සමහර ලාට අමාරුයි වගේ දැනෙනවා ඒ නාම රූප අත්දැකීමක් තමයි ඇඟට අමාරුයි ඈ තනි වගේ හිතෙනවා ඈ නිදගෙන ගිහලා ඇහැරිලා ඔන්න හයියෙන් අඬන්න පටන් ගන්නවා ඊට පස්සේ දූවගෙන එනවා අම්මා ඇවිල්ලා හිටන් දූ මේ එයාව මේ නලවනවා අඬපුවාම මට මෙහෙම එකකුත් හම්බෙනවා. එයා ඔක්කොම දැන් අත්දැකීම් වලින් මේක ටික 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 වැඩි 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 වෙයි. එයා මේ ජීවිතයක් පවත්තන්න උවමනා කරන දේවල් මේ අරගන්නවා. ඉතින් එතකොට ඒව තමයි අපේ ওই නාම රූප අත්දැකීම් ලෝකේ තමයි අපේ ව්‍යවහාර මාත්‍රය වෙලා තියෙන්නේ. මම ඉන්නවා මට දකින්න අත්දැකීම් තියෙනවා මම ඉන්නවා. ඒ නිසා දැන් ඔය අපේ මේ ඔය මම මැවෙනවයි කියන කතාවත් අපි තේරුම් අරගන්න ඕන එකන්නේ. දැන් සාමාන්‍ය අපි කෙනෙකුගෙන් අහපුවාම මේ මම කියලා කියන එක දැන් අපිට තේහෙනවනේ දැන් මම මට ගෞරවයක් තියෙනවා මම අනිත් අය වගේ ළඟ ඉදිරියේ දෙවෙනි වෙලා බෑ ආදී දින ඔය දේවල් තියෙන මාන්නයක් අපිට එනවා. දැන් මේ ගත්තයින් පස්සේ මේ මේක කොහෙන් එන හැංගීමක්ද? අන්න අර නාම රූපවලම තමයි පංච උපාදාන ස්කන්ධයන්ගේ මොකද දැන් ඔය නාම රූප අර චේතනාව ඔස්සේ මානසිකාරයට බලගත් වෙනකොට තැනක් ලැබෙනකොට අර චේතනාව කර්ම වෙලානේ ඈ එතකොට සංස්කාර තමයි එහෙනම් අනිත් ඒවා හොඳට උපාදාන වෙලා තමයි ඔන්න ඔතනයි ඕක හැදෙන තැන එතකොට අර විඥාන නාම රූප වැඩපිළිවෙලම තමයි මේ මේ උපාදාන ස්කන්ධ තත්වයට මානසිකාර්යය ඔස්සේ මානසිකාර්යයට තැනක් ලැබෙනකොට තමයි මම මගේ බිහි වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක සමුදේ වෙන දෙයක් කියලා අපි දැනගන්නවා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව ඔස්සේ. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය ඔස්සේ. ස්වාමීන් වහන්සේ මම එතනට ඉන්න ඉස්සෙල්ලා මට තව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම් ඔබ වහන්සේ කිව්ව එක වචනයක් මම කොට ගැනීම කියලා. එතන මේ සක්කාය දිට්ඨිය කියන්නේත් ඒ ක්‍රියාවලිය තුළ මම ඉන්නවා මට දකින්න අධ්‍යක්ීම් ලැබෙන ලෝකයක් තියෙනවා කියන හැඟීම නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් මෙතන දිනන මෙහෙම දැන් ඒ සක්කාය කාය කියන එක අපි තේරුම් අරගෙනකො. දැන් අත්ත වශයෙන් අපි අත්දකින්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියවනේ. නේද? දැන් අපි ඒවට නිකන්
ඒවා ගත්තාන් පස්සේ ඕක අපේ සූත්‍රවල අපට හම් වෙනවා රූප කාය ඈ මේ ඊට පස්සේ වේදනා කාය සංඥා කාය ඊළඟට චේතනා කාය විඥාන කාය කියලා කාය කියලා වචනයක් දානවා ඇයි මේ කාය කියන වචනයක් එන්නේ මේ කාය කියලා කියන්නේ දැන් අපි පුංචි අත්දැකීමක් උනත් ලබන්නේ එක විඥාන නාම රූප සෙට් එකකින් නෙමෙයි නාම රූප විඥානම වුණා විඥාන නාම රූපම වුණා වේගවත් විඥාන නාම රූප සෙට් ප්‍රවාහයකින් තමයි අපි ලෝකය අත්දකින්නේ එතකොට මේ ප්‍රවාහය අපට පේන්නේ නැහැ අපි ඉතින් එක හිතින් අත්දකින්නවා කියලා තමයි හිතන්නේ මේ ප්‍රවාහය තුල තියෙන රූප රාශියක් විඳන රාශියක් සඤ්ඤා රාශියක් චේතනා රාශියක් විඥාන රාශියක් රාශිය අපට එකක්සේ දැනෙනවා ඔබ වහන්සේගෙන් මම ඒක අහන්න මොල්ලුනේ ස්වාමීන් වහන්සේ සමාජයේ තියෙනවා යම් මතයක් මේ මම මගේ සක්කාය දිට්ඨිය anu මම මගේ ආත්මය නොවේ කියලා දැන් මේ ඔබ වහන්සේගේ විග්‍රහය එහෙමයි ගන්න ඕන දැන් මම මගේ කියන එක මේ දැන් අපි කියමු සමහරු හිතාගෙන ඉන්නවනේ මේ සක්කාය දිට්ඨිය නැත්තම් මම මගේ කියලා ගණන්නේවත් නැහැ කියලා නේ එහෙම හිතනවා නේ දැන් මේ මම මගේ කියලා ගන්න ගතිය සක්කාය දිට්ඨිය නැති වෙච්චාන් පස්සේ මොකද දන්නවද වෙන්නේ මේක දිට්ටි මට්ටම තමයි නැති වෙන්නේ ඔව් දිට්ටි මට්ටම නැති වෙනවයි කියලා කියන්නේ මේ මවා ගන්නා මමත්වයක් තමයි අපිට තියෙන්නේ කියන එක පිළිබඳව निशक अवबोध बुधहांद्रुवटवत्मेंटतेरनोदापन्न पुद्गलेट सकाय दिट्य दिट्टि मट्टम नमोत्पमन कि මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අල්ලන එක ඉවර වෙන්නේ නැහැ. ඔන්න ඔය අපි තේරුම් ගන්න ඕන කරන දේවල්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දැන් මේක රාසියක් අපි කියලා අපි කියවනේ නේ. දැන් මේවා මම මගේ වශයෙන් අල්ලන ගතිය ඉවර නැහැ. හැබැයි ඒ තැනත්තා දන්නවා සක්කාය දිට්ඨි ප්‍රහාණය යුක්ත කෙනා දන්නවා. එසේ අල්ලා ගැනීමල තමයි මෙතන සිදු වෙච්ච වැරද්ද කියන එක ගැන නිසක අවබෝධයක් තියෙනවා මම ඕකට පොඩි කාරණාවක් කියන්න අපේ ධර්ම සාහිත්‍යයේ අපේ පෙළ පොතේ සඳහන් වෙනවා කින්දිට්ටික සූත්‍රය කියලා සූත්‍රය ඔය කින්දිට්ටික සූත්‍රයේ තියෙනවා අපේ කවුද මේ අනාථපිණ්ඩික සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමා මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න දවසක් යන්න කල්පනා කරලා මගට බැස්සාම එතුමට හිතුණා කල් වෙලා වැඩි දෝ කියලා. ඒ වැඩි කියලා හිතුණාම එයා ගියා මේ පරිබ්‍රාජක ආරාමයකට. ළඟ පරිබ්‍රාජක ආරාමයක් තියෙනවා. එහි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරගෙන ඉඳලා සුදුසු වෙලාව ආපහු මම යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න කියලා. ඉතින් එහෙම එනකොට එතනත් තියෙන හරි විශේෂ දෙයක්. පරිබ්‍රාජකවරු දකින්න ආන් එනවා බුදුහාමුදුරන් වහන්සේගේ ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ හොඳ ශ්‍රාවකෙක් ඔය එන්නේ ඒ අය හැබැයි මේ නිහඬ බව ගරු කරන අය අත්පසද්ද කාම නිහඬ බවට ඒගොල්ලෝ හරි කැමති අත්පසද්ද විනීත නිහඬ බවෙහි හික්මන අය ඈ අත්පසද්ද වන්නවාදී නිහඬ බවෙහි ගුණ කියන අය අපිත් නිහඬ පිරිසක් කියලා හිතාගෙන මේ පැත්තට එනවා නම් හොඳයි ඒ නිසා කෑනෝගා හිටහල්ලා කියලා. ඉතින් කට්ටිය වොන් නිසද්ද වෙනවා. ඔන්න එතුමා. ඉතින් එතුමත් ඇවිල්ලා ඒ පිරිසට ගරු සත්කාර කරලා පුංචි ආසනයක වාඩි වෙනවා. ඉතින් දැන් අහනවා ඔතන මම මේ කියන්නේ යන්නේ යාට තියෙන සම්මාදි. ඔතන තමයි සම්මාදිට්ඨිය කියනක වැදගත්කම. ඔය විඥාන නාම රූප ක්‍රියාවලියක් හැටියට තමයි අපිට ලෝකේ සමුදේ වෙන්නේ. උපාදාන ස්කන්ධ වශයෙන් තමයි අපිට ලෝකේ සමුදේ වෙන්නේ. මොකද කියන එක අවබෝධ වෙනවා කියන්නේ ඔතන තමයි සම්මාදිට්ඨියේ
තහවුරු වීමක් තියෙන්නේ. ඉතින් එසේ සම්මාදිට්ඨිය තහවුරුණු උණු කෙනෙක් ලෝකේ කොහොමද ක්‍රියා කරන්න කියලා කියන්නයි මේ යන්නේ. ඒක කියන්නයි මේ මාතෘකාව ගත්තේ. ඔතන තියෙනවා එතුමගෙන් අහනවා මේ හැබැයිට ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දෘෂ්ටි ගතේ මොනවාද? අනේ ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දෘෂ්ටිගත මොනවද කියන්න නම් මන් දන්නේ. ඒ කියන්නේ අර අන්න තීර්ථකේ එතුමගෙන් සිටුතුමගෙන් අහන ප්‍රශ්න කරනවා. ඔව්. දැන් අපිට හිතෙන්නේ මේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ දන්නේ නැහැ කියලා උත්තර දෙනවා වගේ පේන්නේ ඈ. ඊට පස්සේ ආවා මේ හරි ඒක දන්නේ නැත්නම් වෙස් මේ ඔය භික්ෂුන්ගේ දෘෂ්ටිගතය මොනවද? ගතයන් මොනවද? අනේ ස්වාමීනි භික්ෂුන්ගේ දෘෂ්ටිගතයන් මොනවද කියනවත් මන් නම් දන්නේ නැහැ. හරි වැඩේනේ. එහෙනම් අපිට කියනවද තමුන්නාංශගේ දෘෂ්ටිගතේ මොකද්ද කියලා? මට ඒකත් නම් කියන්න පුළුවන්. හැබැයි ඒක මට කියන්න ලේසි. ඒක කියන්න මට ලේසි වෙනවා. ඔබලාගේ දෘෂ්ටිගතයන් මොනව හරි තියනවද ඒක කිව්වොත් ඉස්සලා එන ඒ කියන්න. හරි හරි අපි අපි කියන්න කියලා හිටන් දැන් ඕගොල්ලෝ එක්කෙනෙක් කියනවා ලෝකේ සදා කාලිකයි ඒක තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් කියනවා ලෝකය සදා කාලික නෑ ඒක තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් කියනවා මේ කයයි ආත්මයයි දෙකක් ඒක තමයි ඇත්ත අනිත් ඔක්කොම. තව එක්කෙනෙක් නෑ කයයි ආත්මයයි දෙකම එකයි ඒක තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු. විවිධ මත. ඔව්. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මේ මේ ලෝකය සීමිතයි ඒක තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් නෑ මේක අසීමිතයි ඒක තමයි ඇත්ත අනිත් ඒවා බොරු. තව එක්කෙනෙක් කියන යම්කිසි කෙනෙක් මේ තථාගත කියන වචනේ එතන පාවිච්චි වෙනවා ඒ බුදුහාඳුරු කියන එක අදහස් කරගෙන නෙමෙයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි ආගමික සම්ප්‍රදායක ශාස්ත්‍රූවරයෙක් ගැන හිතාගෙන කරපු මොකද තථාගත කියන වචන ටිකක් පැරණි භාවිතා දීපිච්ච වචනනේ මේ මරුණෙන් පස්සේ උපදිනවද කියලා එක්කෙනෙක් උපදිනවා කියලා ආයෙක් කෙනෙක් කියන නෑ උපදින්නේ නැහැ කියලා තව එක්කෙනෙක් කියන උපදීන උපදී දෙකමයි කියලා තව එක්කෙනෙක් නෝපදී නොම නෝපදී කියලා තව එක්කෙනෙක් කියන ওই විදිහට 10ක් කිව්වා මේවා අහලා ඒ කියන එක්කෙනා තමන් කියන එක තමයි අත් අනිත්‍යව බොරුයි කියලා කියනවා ඈ ඉද මේව සත්‍ය මොගමඤ්ඤං කියන වචන පාච ඉදින් මේක අහගෙන හිටපු සිටුතුමා කියනවා මේක අහගෙන ඉන්නකොට මට නම් තේරුනේ ඔබ වහන්සේලා මොකද ඒ ගෞරවයෙන් කතා කරන ඔබ වහන්සේලා මේ ඔක්කොම කියන්නේ එක්කෝ අනුන්ගෙන් කාගෙන් හරි අහගත් එකක් එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරය දැන් ඔයගොල්ලෝ ඔය දෘෂ්ටි ගිලගෙන නේද ඉන්නේ හරි 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 අපි දැන් අපේව කිව්වනේ දැන් තමුන්නේ කියන්නකෝ දැන් හරි ඔයනම් මගේ එකක් මං කියන්න ඔය යමක් මොනවා හරි ඔය කිව්වනම් ඔය ඔක්කොම මේ සංකතං චේතිතං පටිච්ච සමුප්පන්න වෙන මුකුත් නෑ උතන ඈ ඔය කියාපි වල දෙන්නේ ඔය ඔක්කොම සංකතයි චේතිතයි චේතනා මේවා සසගත ඈ පටිච්ච සමුප්පන්න ඔය හැම දෙයක්ම හැම නිගමනයක්ම මේ ඒ තත්වේ නම් තියෙන්නේ ඕගොල්ලන්ට ඒක මතයක් විතරයි ඕගොල්ලෝ ඒ මතේ ගිලගෙන ඉන්නේ ඈ ගිලගෙන ඉන්නේ දැන් ඔය ඔක්කොම නේ තම්මම නේ සෝහාගස්සේ නමේ සුවත්තා මගේ නෙමේ මම නෙවේ මාගේ ආත්මේ නෙවේ ඔන්න ඔච්චරයි දකින්න තියෙන්නේ කියලා එතකොට ඔතන තියෙනවා දැන් මෙහෙම එකක් දැන් මේ සිටුතුමාගේ දෘෂ්ටියෙන් කිව්වේ දැන් මේ කිව්ව එකේ තියෙන වටිනකම මෙයා ගොල්ලන්ට පේන්නේ නැහැ සංකතං චේතිතං පටිච්චසමුප්පන්නං කියන ඒවා හරියට තේරෙන්නේ හරි 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 ඔය කිව්වේ තමුන් නැහැ ගිලගෙන ඉන්න දෘෂ්ටිය නේද ඕක නේද අජෝසනය කරගෙන ඉන්නේ
අනේ ස්වාමීනි අජෝසනය කිරීමක් ගැන නම් මන් දන්නේ නැහැ. නමුත් මං එකක් දන්නවා තස්සච උත්තරින් නිස්සරණම් පජාන. මේකෙත් ඉදිරි නිස්සරණයක් ඇති බව අතහැරීමක් ඇති බව නම් මම දන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ අද කාලේ ඉන්න මේ වියතෙක්වත් බුදුදහම පිළිබඳව ඔය සිටුතුමා දුන්නාසේ උත්තරයක් දෙයි කියලා. උන්වහන්සේ යම් කිසි ඵලයකට පත්වෙච්ච සෝතාපන්නනේ. සෝතේ අනාථ පිණ්ඩික සිටුතුමා සෝතාපත්ති ඵලයේ ඉන්නගෙන. එතකොට දැන් තේරෙනවද සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරපු එක්කෙනෙක් දෘෂ්ටිවලට නැහැ. නමුත් සම්මා දිට්ඨි මට්ටම තියෙනවනේ තාම. දිට්ඨි මට්ටම සම්මා දිට්ඨි තියෙනවා. සම්මා දිට්ඨිය නිවන කියනකොට සම්මා දිට්ඨියක්වත් ඉතුරු වෙන්න බෑනේ. ඒ කියන්නේ පුද්ගලයා බුදුන් මට්ටමෙන් සීක මට්ටමට සකස් වෙනකොට ඇති වෙන අවබෝධයේ වෙනස තමයි මේ පෙන්වුම් කරන්නේ. මේ සීක මට්ටම ස්ථාවර වෙලායි තියෙන්නේ දැන් අනාථ පිණ්ඩික සිටුතු. ඒක ඒ විදිහේ විස්තරාත්මකව යමක් කියන්න මොකද මේ ඊට පස්සේ ඔක තවත් ටිකක් තියෙනවා. ඉතින් ඒකත් අපි කියන්න ඕන. එතකොට දැන් මේ ඕකෙන් උනේ මොකද? අරගොල්ලන්ට ඊළඟට මෙයාට දෘෂ්ටියක් නැහනේ. අපිට වාදයක් උරච්චි කරගෙන හගිස්සවගෙන ඉදිරියට ගෙනියන්න බෑනේ. විදියක් නැහැ. මෙයාට දෘෂ්ටි නැහැ. එතකොට ශ්‍රමණ බෝධගමිතයන්ගේ தත්ත්වෙත් පැහැදිලි. මෙයාට ඇත්ත. ඊට පස්සේ මේගොල්ලෝ දුර්මුඛව බලාගත්ත නැතේ බලාගත්ත ගමන් ඉන්න පත්තක් අඳු අදුමුකෝ කී කියව තියෙන විස්තර බිම්බලාගෙන කල්පනා පරිතේවි හිටිය කියලා අප්පටි බානෝ මොකද්ද කරන්න යුතු මොකද්ද ඊළඟට කතා කරන්න කියලා එයා හොයාගන්න බැරුව ඉන්න එකට තමයි අප්පටි බාන කියන්නේ. හරි එහෙනම් ස්වාමීනි ආයි බම් මම ගිහිල්ලා එන්නම් මේ කියලා සිටුතුමා නැගිටලා බුදුහාඳුර හම්බෙන්නා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා තමග ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. මේ ස්වාමීනි මම දැන් මේ ටිකක් කල් වෙලා වගේ තමයි එන්න පිටත් උනේ. කල් වෙලා වැඩි හින්ද මම අහවල් පරිබ්‍රාජකාරාමයට ගියා. එහි ගියාම මෙන්න මේ විදිහේ සිද්ධියක් වුණා. මෙහෙම මෙහෙම කතා බහක් ඇති වුණා. මම ඉතින් මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ මම ආවා. බුදුහාමරෝ සාදු සාදු කියනවා. අන්න එහෙම තමයි මේ මිත්‍යා දෘෂ්ටික අන්‍ය තීර්ථකයන් කලින් කල මැඩ ධර්ම දේශනා කරන්නේ. ඔන්නෝම තමයි කියලා ඉන්න බුදුහාඳුර ඒ සිද්ධිය වග අරගෙන කළා. සිටුතුමාට ඊට පස්සේ ධර්ම කතා කරලා තව ටිකක් එතුමාවත් උත්තේජනයටපත් කළා. ඊට පස්සේ එතුමාත් පිටුපිටලා ගියාන් පස්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා අවුරුදු 100ක් මේ සසුනේහි වෙසෙන ස්ථවිර භික්ෂුවක් වද අන්‍ය තීර්ථකෙන්ගේ පරවාද මැඩ දම් දෙසිය යුත්තේ ඔන්න ඔය අනාථ පිණ්ඩික කලා වගේ කියලා බුදුහාඳුර මතක්. එතකොට තේරෙනවා ඒක ඇගෙයින් මට්ටමේ තියෙන ගැඹුර. ඔන්න ඔයක නිසා ඔය දිට්ටි කතාව මොකද මේ සක්කාය දිට්ටිය ඔස්සේනේ දැන් අපි මෙතෙන්ට ආවේ. සක්කාය දිට්ටි මට්ටම නැති වුණාට සක්කාය සමුදය සිදු වෙනවා. ඒ කියන්නේ මේ ඇහැට කනට නැහැට දිවට අයට මනට ලැබෙන නිමිති ඔස්සේ මොකද මේ මේ එතන අර විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. ඒ සිදු වුණාටම ප්‍රශ්නයක් නෙමෙයි දෙන්නේ ඒවායේ යම් උපාදානයන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කුමක් නිසාද? සෝතාපන්න පුද්ගලයා සක්කාය දිට්ඨිය නැති කළාට කාම රාග පටික සංයෝජන දෙක සහිතයි. මෙතන තියෙන විශේෂයක් තියෙනවා ඒ උනාට අන්න ඒකත් අපි බලගන්න. මේ කාමරාග පටික කියන සංයෝජන දෙක තිබුණට ඒවා ඔස්සේ අපාය ගමනීය වෙන අකුසලයක් කරන්න තරම් ඒ කාමරාගයේ පටිකේ බලගතු වෙන්නේ නැහැ. නමුත් ලෝක සම්මත සදාචාර සීමාවක් තුළ ගෘහ ජීවිතයක් පවත්වන්න සෝතාපන්න ගෘහස්තයෙකුට ඒක පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ බුද්ධ
ඉතිහාසයේත් ගත්තොත් විසාකා සිටු දියණිය වැනි තව කවුද වැද්ද දැන් සිටුමා ගත්තා ඒ වගේ නේ යා ව්‍යාපාරේ අයින් කළේ නැහනේ මේ සෝවන් උනායි කියන්නේ ඒ කියන්නේ ඔබ වහන්සේ විග්‍රහ කරන්න උත්සාහ කරේ මේ සක්කාය දිට්ඨිය කියන එක හඳුනා ගත්තත් නමුත් සක්කාය සමුදය රහත් වෙන තුරුම සිදු වෙනවා කියන එක ඒ තුල අර මම මගේ ආත්ම කොට ගැනීම වරින් වර සිද්ධ වෙනවා. ඔව් නම් අන්න ඒක තමයි ඒ නිසා තමයි මේ බඳු අය මේ ප්‍රතිපදාවේ හික්මෙමින් ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. ප්‍රතිපදාවේ අර මේ දැන් එයාට නිතරම සතිය හොඳට තියෙනවා ඒ නිසා අකුසලයකට යන්නේ මමත්වේ එනකොට ඒවා දැන් අර මඤ්ඤති කියන එක දැන් මාමඤ්ඤ කියලා කියන්නේ. දැන් මේ ලෝකේ තියෙන දේවල් අපට හිතෙන ආකාරය තමයි ඇත්ත ආකාරයම කියලා හිතාගෙන ඉන්න එකට මඤ්ඤති කියන්නේ. නමුත් මේ අපේ විඥාන නාම රූප වශයෙන් මැවෙන තත්වයක් පමණයි කියලා දැනගන ඒවායේහි රැවටීමේට තියෙන රැවටීම සිදු වෙනකොට රැවටෙන්නේ නැතිව අපි නැවත නැවතත් සංවරයේහි පිහිටන්ඩ අර වච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන ක්‍රියාවලිය කරගෙන යන්න ඒ මොහොතෙහි ප්‍රත්‍යুৎපන්න වශයෙන් සමුදේ වන තත්ත්වයන් ඒ වාට තවදුරටත් කල්මරමර ඉන්නේ නැතුව ඒ තැනම අපි විදර්ශනාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ අර මා මඤ්ඤි මඤ්ඤණා නොකරණීම කියන ශික්ෂණය අතර තියෙන. එතකොට ශික්ෂණයෙහි න්‍යාලනයකට නී සමය අපි කියන්නේ සේක බුදුන් මට්ටමින් සේකේට තත්වයට ගියේ කෙනා ශික්ෂණ මාර්ගය වඩනවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒක තවදුරටත් තහවුරු වෙනවා කියලා අර සක්කායදිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ ඇස දුක් ලෙස දකින්න වෙන රූපේ දුක්. ඒතර ඔබ වහන්සේ කියන ආකාරයට මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළ සිදුවන මේ නාම රූප ධර්මයේ දකින්න කෙනෙකුට විතරයි නේද ඇස දුක් ලෙස දැකිය හැකේ? ඔව් දැන් මේ ඇස කන එතකොට ඇස දුක් ලෙස දකින්න පුළුවන්කම තියෙන්නේ නේ දැන් සාමාන්‍ය සම්මත ව්‍යවහාරයේ ඉන්නා ඉතින් ඇස තියෙන එකම නෙසප කියන කෙනෙක් තියෙන්නේ ඇස දුකක් කියන දැක්මක් එන්න බෑ. ඇස පහළ වෙන්නේ නාම රූප සමුදයක් ඉවත්කරන. මොකද අපිට ඇහැට රූපයක් පේනකොට තමයි ඇස සමුදේ වෙන්නේ. ඒ පෙනෙන රූපය සමුදේ වෙන්නේ ඇස සමුදේ වීමත් එක්කයි. එතකොට ඇස මෙතන රූපය අතනනේ. එහෙම ඒක දෙපොලේ දිනවයි කියලානේ දැන් අපිට හිතෙන්නේ. නමුත් මේක නාම විඥානයේ විසින්ම අවලද. චක්කුච පටිච්ච රූපේච උපදී චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ ඔන්න තුරු කොච්චර ලස්සන ස්වාමීන් දැන් ඔබ වහන්සේ ස්පර්ශය පිළිබඳ විග්‍රහ කරනකොට ඒ ස්පර්ශය නොවන්න නම් මේ කියන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච ඇත්තෙකුට පමණමයි මේ ස්පර්ශය පමණමයි. එහෙනම් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න නම් මේ කියන නාම රූප විඥාන ක්‍රියාවලිය පිළිබඳ දැනගෙන ඉන්න ඕන. අපි බණ අහන්නේ ඇත්ත වශයෙන් බණ අහන්නේ අපට මේ ලෝකයේ සමුදු වෙන්නේ කොහොමද කියලා මේ බණ ටික දැනගන්න. එහෙම දැනගන්න එක්කෙනා ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගෙන යනකොට තමයි මාර්ගඵල නුවණකටපත් වෙනවනපත් වෙන්නේ. එහෙමයි ඒක වෙන්නේ. ඊළඟට දැන් අපි නිදසුනකට ගමු. දැන් අපි තවදුරටත් ගමු. සකෘදාගාමි ගෘහස්තයෝ ඉන්නවා. දැන් සකෘදාගාමි ගෘහස්තයෝ ගැන කතා කරනකොට මිගසාලා කියන සූත්‍රයේ වැදගත්. එතකොට කාමරාග පටික දෙකත් යම් තරමකට තුනී කරපු අයනේ තනුභූතා කියලානේ තියෙන රාග දෝෂ මොහ තනුභූතා කියලා කියන්නේ. දැන් ඒක පොඩි අර මේ කරන වැඩේ කොහාටද එල්ල වෙන්නේ කියන එක ටිකක් හරි දැනගන්න ඕන හින්දා මේ කියන්නේ බොහොම වැදගත්. ඉතින් මේ ඔය මිගසාලා සූත්‍රයේ සඳහන් වෙනවා මිගසාලා උපාසිකාව ගේ නිවසට ආනන්දහාමුදුරුව වඩිනවා මේ දානෙට. ඉතින් උන්වහන්සේට වැඩින් අසුම් පැනෙවෙන් පස්සේ උන්වහන්සේගෙන් අහනවා මිගසාලා උපාසිකාව දාණයට කලින් ප්‍රශ්නයක්. ස්වාමීනි මගේ තාත්තා පුරාණ එයා මේ බඹසර ජීවිතයක් ගත කළේ අන්තිම කාලේ. ඈ එයා මිය ගියා බුදුහඳුරෝ වදාළ එයා තුසිත කායිකව ඉපදිලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඒක මගේ සුළු පියා වෙන කෙනෙක් ඉන්නවා ඉසිදත්ත. ඉසිදත්ත මිය යනකම් හිටියේ සෝදාර සන්තුට්ටියෙන් කියලා කියන්නේ සිය බිරිඳ හා සන්තෘප්තව හිටියේ.
මේ දෙන්නම මේ ධර්මයේ නියැලුණු දෙන්නෙක්. ඒ ගැන විශේෂ තොර විස්තර තියෙනවා වෙනම වෙනත් සූත්‍රවලත්. එතකොට මේ දෙන්න එනමුත් බුදුරජාණන් වහන්සේ මේ ඉසිදත්ත මේ ගැන සඳහන් කළේ සුසිස කායිකව ඉපදිලා ඉන්නවා දැන් එයා මේ සකෘදාගාමි කෙනෙක් කියලා. ඉතින් මං අහන්නේ ස්වාමීනි මේකයි මේ දෙවිදිහකට උණු දෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් කාමභෝගී. මේ බ්‍රහ්මචාරී හිටියට කාමරාග සංයෝජනේ ප්‍රහීන වෙලා නැහැ යාට. එයා ඒක ශික්ෂණයක් හැටියට වඩනවා. එහෙමනේ ඉඳලා තියෙන්නේ. ඒ නිසානේ තුසිත කායිකෝ ගිහින් උපන්නේ. කාමරාගේ ප්‍රහීන වුණා නම් තුසිත කායිකෝ උපදින්න බෑ පුරාණට. යන්න වෙනවා යන්නේ මේ සුද්ධවාසයකට. අනාගාමී වෙන්න ඕන. නමුත් මේ සකෘදාගාමී. ඒ නිසා එයා ගිහින් උපන්නේ සුද්ධා මේ කොහෙද මේ තුසිත කායික කාම භවයටයි සුගතියක. දේව දීව දේව කායික සුගතියක. එතකොට අපිට පෙනෙනවා ඒ විදිහේ වෙනසක් තියෙන්නේ ඇයි එතකොට? බඹසර විසනයත් සකෘදාගාමියා ඉන්න පුළුවන් ගෘහස්ත නේද? මේ බඹසර නොවසනත් ඉන්න පුළුවන්. එතකොට එහෙම තියෙන්නේ මොකද්ද? නමුත් එතකොට එතන තියෙනව නේද මේ ලෝකේට ඉන්ද්‍රිය අද්දකින් වලට හසු වෙනවා කියන එකක් තියෙනවා. හැබැයි හසු වුණාට ඒ අයගේ සම්මා දිට්ඨිය පළුදු වෙන්නේ නැහැ. ආයේ කවදාවත් ප්‍රත්‍යඥ පැත්තකට ඒ අයගේ මනස ඇදෙන්නේ නැහැ. ඒ අය නියත සම්බෝධි පරාණය වෙන්නේ ඒ නිසා. දැන් ওই කාරණේට තවත් අදාළ කරලා මම තව දෙයක් කියන්න. අර කේමක කියන හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයේ හිටියේ. උන්වහන්සේ රෝගාතුර වෙලා ආරංචි වෙනවා භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ අර දාසක කියන හාමුදුරන්ට කියනවා ගිහින් බලලා සැප දුක් විමසලා එන්න කියලා. ඉතින් එතකොට කියනවා ඉතින් හරි අමාරුයි වේදනාවන් වැඩි වෙමින් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ සාමාන්‍ය සිරිත තමයි භික්ෂුන් වහන්සේලාගේ පැරණි යුගයේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික ස්වභාවය ගැන විමසන එක. මොකද ඉතින් එහෙමනම් මොකක්වත් දැන් පංච මොනවද දැන් තමන් වහන්සේගේ ආධ්‍යාත්මික වැටහීම් කියලා මට ඉතින් තේරෙනවා. පංච මේ පංච උපාදානස්කන්ධ අනිච්චයි දුකයි අනත්තයි මගේ නෙමේ මම නෙවෙයි ඒක මට හොඳටම පැහැදිලි කියලා. එතකොට අහනවා එහෙනම් ඔබ වහන්සේ රහත්ද කියලා ආයේ පණිවිඩයක් කියනවා. නෑ නෑ රහත් නෙමේ. ඔය විදිහට මේක පණිවිඩ එහා මෙහා හුවමාරු වෙන එක ඉවර නැහැ කියලා. ඊට පස්සේ හැරමිටිය ගණ්ඩකු මෙහාට කියලා හිටන් හැරමිටිය නැන ගිහිල්ලා ගියා භික්ෂුන් වහන්සේලා අතර. ගිහිල්ලා හිටන් භික්ෂුන් වහන්සේලාත් කිව්වා අනේ අපි ඔබ වහන්සේට මෙච්චර වෙහෙසක් කරන්න නෙමෙයි. නෑ 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 මේ මේ වෙලාවේ කතා කරගන්න ඕන කියලා. උන්වහන්සේගේ මට තියෙනවා මට මේ මම රහත් වෙලා නෑ මම. නමුත් පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳව මම වෙමි කියන අනුසහගත අස්මිමානයක් මට තියෙනවා. ඒක නබන්ස කියන්නේ මේ මූලික නිවන සංයෝජන ධර්මයන් ප්‍රහාණය කළත් උන්වහන්සේ රහත් තලයට පත් නොවි අනාගාමී තලයක හෝ අනාගාමී තලයේ ඉන්නේ. ඉන්නවා. නමුත් උන්වහන්සේම ප්‍රකාශ කරනවා මම රහත් නෑ මා තුළ සියුම් ලෙස මේ මම මගේ උපාදානයක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒතුමා උන්වහන්සේක දන්නවා මෙන්න මේ දුර්වල මේකත් අයින් වෙන්න ඕන. ඒ තමයි නිවන් අවබෝධය කියලා එතුම උන්වහන්සේ දන්නවා. හරි වැදගත් ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේට කියන්න මම මෑත කාලීනව සමාජයේ ඔය සූත්‍රයේම ඔය කේමක සූත්‍රයේම අලලලා ඒ හේමක සූත්‍රයේ තියෙන පිටුවකුත් අපි කේමක කම්පියුටර් එකේ හරි ඉදිරිපත් කරලා මේ සක්කාය දිට්ඨිය කියන එක එතනට ගෙනල්ලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන්නේ මෙන්න මෙතනදී කියලා මතයක් ඒ සූත්‍රේම අරලලා. නමුත් ඒකේ උපවාසී දැන් කියන හැටියට ඒක වරහන් ඇතුලේ පැහැදිලිවම දාලා තියෙනවා. සියුම් ලෙස කියන වචනේ අනුසහගත කියන වචනේ තියෙනවා. එතකොට දැන් උපවාසීගේ විග්‍රහ ඇතුලේ පැහැදිලි මේ මාර්ගයේ මේ කියන මේ නාම රූප ධර්මයන් පිළිබඳ අවබෝධයට ආපු තැනත්තාට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූවත් ඊළඟට ඔහුගේ කාමරාග පටගියන් තුනේ වූවත් මේ කියන සියුම් ලෙස පවතිනා වූ මම මගේ ගැනීමේ අස්මිමානය කියන සියුම් බව දුර වෙන්නේ නැති කියලා. එහෙනම් ඒ සූත්‍රයේ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා. එහෙමයි නේද සම්මා? ඔව්. ඒක සක්කාය දිට්ඨි ප්‍රහාණය කතාවට ගැලපෙන්නේ නැති තැනකින් නොගැලපෙන තැනකට කරුණක් හැටියට සාක්ෂි කරගෙන කරන කතාවක්. ඒක වැරදි. මොකද සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන එක සෝතාපට්ටි ඵල අවස්ථාවේදී සිද්ධ වෙනවා. සක්කාය සමුදය නොවී තියෙන. මොකද දැන්
ඔතන තියෙනවනේ දැන් අපි සූත්‍ර වලින් ගත්තාම සක්කායෝ සක්කායෝති බන්තේ. ඒතර සක්කාය දිට්ටි කියලා නෙමෙයි බුදුහාඳුර අහන්නේ. සක්කායෝ සක්කායෝති බන්තේ උච බුදුහාඳුරන් වහන්සේ අහනවා සක්කාය සක්කාය කියලා කියනවා ස්වාමීනි. කිංච පික්ක වේ සක්කායෝ. කොපමණකින්ද මේ මේ කිත්තාවතානකෝ බන්තේ සක්කායෝ. කොපමණකින්ද සක්කාය වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. එතකොට මේ පංච උපාදානස්කන්ධ මේ උපාදාන ශක්තිය මේ අරහත් ඵලය දක්වාම ක්‍රමක්‍රමයෙන් සිවුම් වෙවි යනක. දැන් අපි ඔය සංවිතනිකායේ සීල සූත්‍රය නේ සීල සූත්‍රය අරගත්තාන් පස්සේ මූලික වශයෙන් අපි දැනගන්න තියෙන විදර්ශනා විෂය තමයි මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය පස්සේ මේ පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේක තමයි ප්‍රත්‍යুৎපන්න ප්‍රත්‍ය සම්බන්ධතාව මේ තුල තමයි අපි අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතාවන් දකින්න ඕන කරන්නේ මේ තුල තමයි අපිට පංච උපාදානස්කන්ධ මුණ ගැහෙන්නේ ඒ තුල අපි ප්‍රඥාව යම් අධියරක් පිරිපුන් වෙන කෙනා තමයි සෝතාපන්න සෝතාපන්න පුද්ගලයෙක් තවදුරටත් කළ යුත්තේ කුමක්ද මේ කාරණය පිළිබඳවම තවදුරටත් විදර්ශනය කිරීමයි එතකොට සකෘදාගාමි පුද්ගලයා වෙන්නේ එයා එයා තවදුරටත් කළ යුත්තේ කුමක්ද සකෘදාගාමි පුද්ගලයාද තවදුරටත් කළ යුත්තේ මේ පිළිබඳ තිරක්ෂණයම වැඩිම එතකොට මේ ඔය සක්කාය දිට්ටි මට්ටම ඉවරයි ඒ නිසා තමයි ඔය ආසව ගැන කියනකොට කාමාසව භවආසව අවිජ්ජාසව දිට්ඨාසව කියලා කියන්නේ දිඨාසව කියලා කිව්වේ දිට්ටි මට්ටම. මොකද මේ දිඨාසවය අවිජ්ජාසවෙහි අන්තර්ගතයි. මේ දිඨාසව මට්ටම තමයි කැඩෙන්නේ සෝතාපට්ටි ඵල අවස්ථාවේ. ඒ නිසා තමයි ඒ අය නියත සම්බෝධි පරායනනේ තාම සසරේ ටිකක් ඇදෙනවා. ඒ නිසාම තමයි ඒ අය මේ නිර්ය බයෙන් විමුක්ත වෙනවායි කියලා කියන්නේ. නමුත් සසර තව ඇදෙනවා අපාය බය විමුක්තයි කියලා කියනවා රාග දෝෂ මොහ තියෙනවා තව තියෙනවා මොකද ওই මොහේ කියන එක තේරුම් ගන්න අමාරු එකක් නේ ඒ නිසා උඹ දෙනෙක් තියෙන පටලවිල්ල මොකද මම මගේ කියන චින්තාව එහෙම ඉවර වෙන්නේ නැහැ දිට්ටි සම්පන්න පුද්ගලයා ඒ මම මගේ කියන සංඥාව පූර්ණ වශයෙන්ම වරදක් කියන එක දැන් දන්නවා. නමුත් අර සංසාරික සංයෝජන ශක්තිය තවදුරටත් ඇති බැවි. මොකද කාමරාග පටික තත්වය තියෙනවා නම් ඈ තවදුරටත් ඒක මතු වෙනවා කියන එකයි මේ වෙන්නේ. ඒ මතු වුණාට එබඳු අය ඒ රාගේ ද්වේෂේ මෝය අපාය ගමනීය අකුසලයකට බලගතු වෙන් කරගන්නේ ඒ නිසා තමයි දුගති බය විමුක්තයි කියන්නේ. ස්වාමිනාස් දැන් අබවංශයේ මුලින්ම මේ අපේ සාකච්ඡාවට අර ගැඹුරු කරනකොට නාම රූප විඥානය රැගෙන ආවා. දැන් මම හිතන්නේ බුදුන් වහන්සේගේ ගැඹුරුම සූත්‍ර ධර්මයක් වෙන ගියවර අපි යම්කිසි සාකච්ඡාවට බඳුන් කරා මහනිදාන සූත්‍රය. මානිදාන සූත්‍රයේ බුදුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කොට ගන්න ඒක කුමක් ඇති කල්ලි මේ ඇති වේද කියලා. ඒ විදිහට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරගෙන ඇවිල්ලා නාම රූප තැනට එනකොට උන්වහන්සේ ඒක අර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පිළිබඳ විශාල ලෙස ගැඹුරක්. එහෙනම් ස්වාමීන් වහන්සේ ඒ මහනිදාන සූත්‍රය වැනි සූත්‍රයන් බුදුන් වහන්සේ විග්‍රහ කරනකොට ඒක මහා නිධානයක් එළියට දැම්මා හා සමානයි මේ නාම රූප විඥාන විඥාන නාම රූප ක්‍රියාවලිය සිදුවන ආකාරයම තමයි ආකාරයෙන් නොදැකීමම තමයි සත්‍යය මේ සසරට බැඳිලා ඇතුලේ ගිනේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඒක විග්‍රහ කරලා අපිව තව තැනකට අරගෙන ආවා මේ කියන සක්කාය දිට්ඨියත් ඇතිවන්නේ මේ නාම රූප ක්‍රියාවලිය නොදැකීම තුලයි. එහෙමනම් ඊට පස්සේ උපවංශයෙන් දැන් ආයි අපිට ගැඹුරට අරගෙන ගිහිල්ලා කිව්වා සීල සූත්‍රය අරගෙන රහත් වෙනතුරුම කල යුත්තේ මේ මේක වැඩිමයි කියලා. මොකක්ද මේ කියන තමන්ට ග්‍රහණය වෙන ඇස රූප කන ශබ්ද කියන මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි කියලා. එහෙනම් මේ මොනව කරන්නත් ස්වාමීන් වහන්සේ මේ නාම රූප විග්‍රහය අපිට ලැබෙ හරියට ග්‍රහණය නොවන තාක්කල් අපි අඳුරේ අතපත ගන්නවා නේද කියලා බුහන්සේගෙන් මට
දැනගන්න කැමතියි කොහොමද අපි ස්වාමීන් වහන්සේ මේකෙන් ගොඩ වෙන්නේ කොහොම නිවන දක්වාම අපට වැදගත් වෙන දැක්මක් තමයි මේ නාම රූප දැක්ම ඒ නිසා අපි බලමු අපිට තියෙනවනේ දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ දේවතා සංයුත්තේ තියෙන ජටා සූත්‍රය කියලා සූත්‍රයක් ඈ ඒ ජටා සූත්‍රයේදී දේවතාවේ කහනවා මේ අන්තු ජටා බයි ජටා ජටා ඒ ජටා බල තන්තං ගෝතුම් පුච්ච මේ කොයිම විජටේ ජටන් කියලා නේ එතකොට මේ ගැටලු ගොඩයි ඇතුළත පිටත කවුද මේ ගැටලු ලියහරන්නේ කියලා ඉතින් එතනදී ඕන් අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථා තුනක් දෙනවා නේ ඒ පිළිතුරු ගාථා තුනේ තියෙන්නේ සීලේ පතිඨාය නරෝසපං චිත්තම් පඤ්ඤාච බාහ සීලේහි පිහිටා සපඤ්ඤෝ නරෝ ඒ කියන්නේ සප්‍රඥවත් මිනිසෙක් ඒ කියන්නේ අර සම්මා දිට්ඨිය සකස් කර ගන්නා වූ කෙනෙක් සීලේ පිහිටලා චිත්තම් පඤ්ඤාංච භාවයන් ඉදිරියටත් චිත්ත භාවනාව ප්‍රඥා භාවනාව හොඳින් වඩනවා නම් සමත විදර්ශනාව වඩනවා එතකොට ආතාපි නිපකෝබිකු එතකොට කෙලස් තවන වීරයන් යතු වූ ඒ ප්‍රඥා සම්ප්‍රයුක්ත කෙන පුද්ගලයා භික්ෂුව සෝයිමං විජඨේ ජටං කියලා ඊළඟට සඳහන් කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාත විරාජිතා යම් කිසි කෙනෙකුගේ රාග ద్వේස සහ අවිද්‍යා ඈ ඒ කියන්නේ ලෝභ දෝස මොහ කියන ආකෘතියම තමයි රාගේ ద్వේසය අවිද්‍යාව යම් කිසි කෙනෙක් ප්‍රහාණය කරනවා නේද එතෙන්දි මොහේ වෙනවට උන්වහන්සේ අවිද්‍යාව කියලා දාලා තියෙනවා එතකොට කීන එතකොට කීනසෝ අරහත් එතකොට එයා ඒක ඒක සම්පූර්ණයෙන්ම අයින් වුණා නම් කීනසෝ අරහත් ශීනාශ්‍රවය අරහත් ඈ එතකොට තේසං විජටිතාට ඒ අය ඒ ගැටලුව ලියන අය ලියපු අය ඊළඟ වචනේ තමයි ඊළඟ එක හරියට යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යම් සමිනාස අශේෂං උපරුජ්ජති අන්න හරි යම් තැනක මේ නාම රූප ඉතිරි නොකොට මේ ඉතිරි නොවන ලෙසම ප්‍රතිෂ්ඨාවක් නොලබනවා. ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවකට කිසිම ඉඩක් ලබන්නේ නැද්ද? අසේසං උපරුජ්ජති. එතකොට පටිගං රූප සංඥාච. එතන තව පටිගේ රූප සංඥාව. මොකද රූප සංඥාව කොනමයි පස්සේට. පටිගයක් වෙන්නේ නේද තමයි. එතකොට විඥාන නාම රූප කියන ටිකම තමයි මේ කියන්නේ. ඈ යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්ථ සා චිජතේ ජට එතන තමයි මේ සියලු ගැටලු निराකරණය ඒ කියන්නේ මේ නාම රූප පිහිටියා පිහිටනවා නම් විඥාණය මේ සසර දිගට යනවාමයි හරිද ඔබන්සේ මේක හරිම ඔබන් ගියවර අපේ ඇඩ්සරණදිත් ඔකේ කොටසක් අරගෙන ආවා මට මතක හැටියට කේවඩ සූත්‍රයේද කියන කිලා ඔය ආකාරයෙන්ම විග්‍රහයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේවර ඒක අපි ඉක්මන් වැඩි වුණා කියලා ඔබ වහන්සේ කියලා මේවර ඒක ස්වාමීන් වහන්සේ මම කිව්වේ මේ මේ ඝටිකාර සූත්‍රයේද ඝටිකාර මහා බ්‍රහ්මයා මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ අනාගාමී වෙච්ච කෙනෙක් නේ එහෙමයි එයා ඒ කාලේ අහපු බණකින් තමයි දැන් මේ කියන්නේ මේ මේ බුදුහාඳුරු ඉදිරියේ ඔතනක් තියෙන එහෙම තමයි යත්නාමච රූපං චසේ සංඋපරුජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අචිදුම් බව බන්දනා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මෙන්න මේකයි අපි නැවත කාගෙන් දැකීම පිණිස මතක් කරගත්තොත් අපේ බුදුහාඳුරන් වහන්සේ ඝටිකාර මේ බ්‍රහ්ම මේ මේ ඝටිකාර බමුණා මේ කුඹල් තරුණයාගේ මිත්‍රයා. එතකොට නම ජෝතිපාල බෝසතාණන්. එයා බ්‍රාහ්මණ තරුණෙක් වංශවත් කෙනෙක් එතකොට ඈ. කාශ්‍යප බුදුහාඳුරන් වහන්සේ කාලේ. ඉතින් මේ දෙන්නගේ ලොකු මිත්‍රකමක් තිබුණා. ඒ ගැන කතන්දරේ ගොඩක් අපි කීකේ ඉන්න ඕනේ ඈ. ඊට පස්සේ ඒ දෙන්න අතරත ඇති වුණ මේ මිත්‍රත්වය තිබිදී අපේ අපේ බෝසතාණන් වහන්සේ ඉතින් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න වැඩි කැමැත්තක් නොතිබිච්ච නිසා එහෙම ප්‍රශ්නෙකුත් එතන තියෙනවා නමුත් උන්වහන්සේත් මහණුණයි වුණාට ධර්මයක බුදුහාරු බුදු මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේගෙන් බණ අහන්න බලයට එකගෙන ගියේ අර ඝටිකාර්මයාව
ජෝතිපාල බණ ඇහුවා. ඒ අහපලයි කිව්වේ මේ තරම් බණක් අහන ඔබ මහාන වෙන්නේ නැත්තේ ඇයි කියලා මේ ගටිකාරගෙන අහනවා. මට මහාන වෙලා කරන්න විදියක් නැහැ. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්දයි. ඒ දෙන්න බලා ගන්න තියෙනවා. කොහොම හරි මෙයා අනාගාමි තරුණෙක්. එයා මේ ගිහින් උපන්නේ සුද්ධාවාසය. දැන් බුදුහාමුදුරන්ටත් උදව් කළයි කියනවනේ පස්සේ අපේ බුදුහාමුදුරන්ට. දැන් එතකොට මේ මේ බලන්නකෝ මේ අපේ මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා හිතාගන්න බෑ. අපේ බෝසතාණන් වහන්සේ මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ ළඟට බුදු වෙන්න ඉන්න එක්කෙනා කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න අකමැති වෙච්ච අවස්ථාවක් ගැන කියවෙනද? මඩිත් ස්වාමීන් වහන්සේ එහෙම වෙන්න ඕන. ඇයි ධර්ම න්‍යාය. උන්වහන්සේ බණ අහලා සුවන් වුණා නම් උන්වහන්සේට බුදු වෙන්න බෑනේ. බෑනේ ඒක. ඔව් අනේක ඉතන තියෙන බෑනේ. දැන් ඊළඟ පෙරම් පුරණ එක්කෙනා නිසා එහෙම වෙන්න ඕන. නේද? ඉතින් කොහොම හරි ඕම් දවසක් රාත්‍රියක ගටිකාර මහා බ්‍රහ්මයා ඇවිදිලා මේ භික්ෂුන් වහන්සේලා හත් නම සුද්ධාවාසයේ උපදිනකොටම මේ මෙහෙන් චුත වෙලා උපදිනකොටම රහත් වුණා කියලා. ওই විස්තරය කියන්නේ ওই තොරතුරු කියලා යන්න යාවේ කියලා. ඉතින් එතකොට කාගේ ශාසනයද කියලා. ඉතින් මේ ශාසනය කියලා කිව්වා. මොකක්ද දැනගෙනද කියලා බුදුහාමුදුර අහනවා. ඒ මොකක්ද දැනගෙනද කියලා අහනකොට මේ කවුද මේ තාම මේ ඇවිල්ලා ඉන්නේ ගටිකාර කියලා බුදුහාමුදුරන්ට හොදසියක් තියෙන නැතු ඇති. එතකොට ගටිකාර මහබ්‍රහ්මයා කියනවා යත්ත නාමංච රූපංච ආසේ සංඋපරජිතී යම් තැනක නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේද උපරෝධනය වේද තන්තේ ධම්මං ඉදඤ්ඤාය. අන්න ඒ ධර්මය මේ සසුනෙන් දැනගෙන අච්චදුම් භවබන්ධන භවබන්ධනේ සින්දාහුයි. එතකොට තමයි බුදුහාමුදුරනේ ඒ තරම් ගැඹුරු දෙයක් කියන්නේ. ඔබ කවුද? මම ඒ ගටිකාරනේ. මම කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ අපි දෙන යාළුවනේ. හරි හරි හරි. බණ ස්වාමීන් වහන්සේ එතනදිත් භවබන්ධනයක් සිඳීම සඳහා අවබෝධයට යා යුත්තේ නාම රූපයන් පිළිබඳ අපරෝධයෙන්. ඒකයි අපරෝධණය. ඒකයි වෙන්නේ එතන. බුදුමාකාර අරහත්ඵල විඥාණය කියලා අරහත්ඵල සමාධිය කියලා කිව්වහම තියෙන්නේ මොකද්ද උතන? දැන් රහතන් වහන්සේ දැන් අපි මේ ධර්මයේහි සූත්‍ර දේශනා අනුසාරිය මේවා කතා කරනවා මිසක් අරහත්ඵල සමාධියට එවෙයිලා නෙවෙයි මේ කතා කරන්නේ. ඒක දැනගන්න ඕනේ නැත්නම් ඒ වාලි ලෙඩේනේ නේද? මේ නමුත් අපිට තේරෙනවා මේ ධර්මයේ තියෙන අරහත්ඵල සමාපත්තියට සමවදින රහතන් වහන්සේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් ලබනන්නේ තමයි නාම රූප උපරෝධණය කියලා කියන්නේ. එතකොට ඒකට කියතන අවස්ථාවට කියන්නේ අපපතිට්ඨිත විඥාන කියලා. මොකද අරහත්ඵල සමාපත්තියට සම්බන්ධුනයි කියලා මැරෙන්නේ නැහනේ. ඈ මැරෙනකොට නම් විඥාන අචුද්ධාපේද විඥානෝ කියන්න පුළුවන් කවුරු හරි. නමුත් ඒ වගේ එකක් නෙමෙයිනේ. එතන වෙයි විඥාන ශක්තිය තුළ ඒ විඥානය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. එතකොට ගරු ස්වාමීන් වහන්සේ අපිට දැන් ඔබ වහන්සේ කියන උත්සාහ කරන්නේ මේ නාම රූප ධර්මයන්ගේ අවබෝධයමයි මේ සියල්ලටම මුඛ්‍ය වන්නේ හේතු වන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට තව ටිකක් පැහැදිලි කරන්නකෝ මේ කියන අනිදස්සන විඥාණය. ඔබ වහන්සේ කියනවා අනිදස්සන විඥාණය විඥානයේ අනිදස්සන තත්වයකට එන්නේ නාම රූපයන්ගේ ප්‍රතිෂ්ඨාවක් නොලබන කල්ලි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන්න නම් අපිට හොඳ අවබෝධයක් අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ මේ නාම රූපයන්ගේ හට ගැනීම පිළිබඳව. එහෙම නැත්නම් අවිද්‍යාව කියලා කීවට මෙතන මේ අර මහණිදාන සූත්‍රයේ අවිද්‍යාව සංඛාර කියන කොටස පින්නම් කරන්නේ නැහැ නේද ගරු ස්වාමීන් වහන්සේ? ඔව් දැන් සාමාන්‍යයෙන් අවිද්‍යාව කියන කොට තියෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලානේ නේද? දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. එතකොට දැන් අපිට එහෙමනම් කරන්න වෙනවනේ දුක දැනගන්න වෙනවනේ. දුක සකස් වෙන හැටි දැනගන්නකොට තමයි අනිත් පැත්තනේ මේ දුක සකස් වෙන හැටි. දැන් දුකෙහි සමුදය දැනගන්න කියන ඔය තියෙන සමුදය මේ පිරිසිඳ දැනගන්න ඕනේ. මොකද මේ සමුදය ප්‍රහාණය කරන්න තියෙන දෙයක්. දුක පිරිසිඳ දැනගන්න එපා. දුක පිරිසිඳ දැනගන්න ඕන සමුදය ප්‍රහාණය කරන්න ඕන
නිරෝධය සාක්ෂාත් කරන්න ඕන මාර්ගය වඩන්න ඕන ඔය වැඩ කොටසක් තියෙනවනේ දැන් මේකේ අපි ඉස්සෙල්ලා දුක හට ගන්නවා කියන එක තේරුම් ගන්න එපා දුක කියන එක දැන් ඇස දුකයි කියලා අර කලිනුත් අපි සාකච්ඡාවට පටන් ගමුනේ ඈ මේ ඇස දුකයි කියලා දකින්නකොට මේ ඇස දුකයි කියලා දකින්නේ මේ ඔයකේ අර එකිනෙකට යැපෙන සුළු ප්‍රත්‍යසම්බන්ධතාවකෙන් සමුදේ වීමක් විතරනේ මේකේ නිශ්චිත නියත දෙයක් නෙමෙයිනේ ඊළඟට මේ සමුදේ වෙන දේවල් අපි තණ්හා උපාදාන වශයෙන් අල්ලනවා කියනකින් හැමදාම සිද්ධ වුනේ මොකද්ද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්න සුපායාස කරා අපිව ඇදගෙන ගිය එක ඊතරමනේ සිද්ධ වුනේ මෙන්න මේ යතහවබෝධය ලැබෙන්න එපා ටික ටික බණ අහන්නේ අපි ඕකට දැන් මේ අත්වසෙන් මේ ධර්ම කාරණා අපි සාකච්ඡා කරන්නේ බණ අහලා දැනගන්න ඕන කරන මූලික දැක්ම මොකද අපේ චර්යාවන් වෙනස් වෙන්නේ නැහැ කල්පනා වෙනස් වෙන්නේ නැතුව මොකද මේ අපිට සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන කල්පනා තමයි මේ කාමය පිළිබඳ කල්පනා තියෙනවා කාම සංකප්ප විහිංසා ව්‍යාපාද විහිංසා සංකප්පනේ තියෙන්නේ ඒ කියන්නේ අනුන් නසන්න පෙලන්න කැමති ඒ සංකල්පනා ඇති වෙනවා ලෝක සත්වයාට එතකොට මේ සංකල්පනා වෙනුවට නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති වෙන්න නම් නෙක්ඛම්ම කියලා කියන්නේ නෛෂ්ක්‍රම්මයේ කියලා කියන්නේ අත්හල යුතු ධර්මයක් කියලා හිතෙන්න නම් ඇස දුකක් බවම දකින්න ඕන දැන් අපි හිතමු මෙහෙම දැන් මම යම් රූපයක් දකිනකොට ඒ රූපේ දකින්න මම ආස කරනවා ආස කරනවා නැවත නැවතත් මම ඒ රූපේ දකිනවා නැවත නැවතත් දකින්න ආස කරනවා ඉතින් දැන් කවුරුත් හිතන්නේ ඉතින් දුකක් නෑ සැපක් නම් තමයි කියලානේ නමුත් දැන් මෙහෙම වෙන්නේ ඊළඟට නැවත නැවතත් ඇස සමුදේ වීම සිද්ධ වෙනවමයි නේද දැන් අපේ බුදුහාඳුරෝ වදාලා චක්කුම්බික වේ මේ ඇස කන නෑ මේ මොකද මේ ඔක්කොම නෑ දිව කය මන හයම පෝරාණ විදම්බික වේ කම්මං කියලා කියනවා දැන් ඔක දුක දේශනා කරලා තියෙන්නේ දැන් අපි හිතාගෙන දැන් මම මගේ කියලානේ නායං කායෝ තුම්මහකං එතකොට මේ කයේ කයත් ඔබගේ නෙමෙයි අනිකෙකුගේද නෙමෙයි නාඤ්ඤේස දැන් අපි හිතාගෙන මගේ කියලා ඈ සමහරట్లాට අනිකෙකුගේ කයත් මගේ කියලා හිතා ගන්න අවස්ථා තියෙනවා ලෝකේ නමුත් මේක කාටවත් අයිති එකක් නෙමෙයි පෝරාණ විදම්බික්ක වේකම්ම පුරාණ කර්මයයි පුරාණ කර්මය කියලා කිව්වේ මොකද්ද? අபிසංකතං අபிසංචේතිතං වේදිතං දට්ඨබ්බ මේ පුරාණ කර්මය කියලා කිව්වේ අපේ චේතනාමය වශයෙන් අபிසංස්කරණය කළ ඈ චේතනාමය වශයෙන් අபிසංස්කරණය කළ විඳෝපං කියලා හම්බෙච්ච අවයව සෙට් එක මේ ඇහැකන නැහැ දියෝ කය මන කියන මේ මාංශමය දේවල් ඈ මනසන මාංශනමේ නෙමෙයි නමුත් අනිටිය ඈ අපිට හිතෙන්නේ දැන් අපි මේ ජීවිතයේදී මේක මේ දැන් මාංශමය කයක් ලබනකොට ඇස අන්ධ වෙලා උපන්නන දුක තමයි ඉතින්. නමුත් නැවත නැවතත් සසර අපි ඇස ලබනවා කියන්නේ දුකේ සමුදයයි. දැන් ඕක ඔතන තමයි අවිද්‍යාව කියලා කියන්නේ දැන් මේ අවිද්‍යාවට යෙදෙනවයි කියලා කියන්නේ අපි මේවා නැවත නැවත පුනක් පුනක් ගබ්බම පේති මන්දු දැන් අභවංශ කියවා වගේ ඇස දුක හැටියට දකිනවා කියන එකම තුල ගැබ්බෙලා තින්නේ ඇස තනියම අභවංශේ මීට පෙරකෝ ඇසට තනියම හට ගැනීමක් වෙන එකට රූපයක් අවශ්‍යයි. අවශ්‍යයි. එතකොට ස්වාමීන් වහන්සේ මේක දුක හැටියට දකිනකොට මේක නාම රූපයක් මේ පටිච්ච සැට පටිච්ච ඇස පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා දැකපු හැටියම එතකොට ස්වාමීන් වහන්සේ ඇසේ අනිත්‍ය ඒක හටගත්තොත් හටගන්නේම දුකක් කියලා තුබවන්සේ මේ එතකොට ස්වාමීන් වහන්සේ එසේ ඇස හට ගැනීම එහෙනම් මේ පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් නාම රූප ක්‍රියාවලිය නොදැකීම තුල නේද මේ ඇස හටගන්නේ එහෙනම් ඒ අවිද්‍යාව තුල ඇස ගන්නා ඇස තුල පවතින්නේම දුකක් නේ ස්වාමීන් වහන්සේ නේද පටිච්ච සමුප්පන්න නම් දුකක්ම තමයි ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන නම් එන්නේ පැහැදිලි ස්වාමීන් මොකද නිවන් මාර්ගට අදාළ පටිච්ච සමුප්පාද
ක්‍රියාවලියක් තියෙනවා ඒක වෙනමයි නමුත් අර මම මේ අවිද්‍යාව මූලික කරගෙන වෙනවන ඔව් ආයනේ දුකක්ම මම තමයි සකස් ඒ කියන්නේ අවිද්‍යාව තුල කරන සිද්දු ක්‍රියා ඒ කියන්නේ සම්මා දිට්ඨියට පත් නොවි නොවි සත්වේ පුද්ගලයේ රූපයක් දැක්කොත් ඒ ඇහත් හටගත්තා රූපයත් හටගත්තා විඥානයත් හටගත්තා දුකත් හටගත්තා නේද ස්වාමිනා එහෙම නේද ඔව් එහෙම නේද එහෙනම් මේ ආර්ය සත්‍ය හතරේ දුකේ දුකේ ඥානයක් හැටියට දකින්න කිව්වේ මේ පිළිබඳ තියෙන අවබෝධය දැකීමද නේද ස්වාමිනා මේ කෙලෙස් නිසානේ මේක සමුදේ වුනේ කියලා ඒ සමුදේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවම දකින ඒ නිසා අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදී වශයෙන් ඔය දිගටම කතා කරපු ප්‍රත්‍යවලට පොදු නාමය මොකක්ද දුන්නේ දුක්ඛ දුක්ඛ එතකොට මේ ලෝකයට දුක්ඛමේවහි උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියන එක ගැන සම්ම්‍යදෘෂ්ටික පුද්ගලයාට සැකයක් තියෙන්න බෑ ඈ මෙතන දුකමයි හටගන්නේ දුකමයි නිරුද්ධවන්නේ කියන එක පිළිබඳව දැන් අපි බොහෝ වෙලාවට බය වෙනවානේ ආත්මයක් නැති වෙනවයි කියලා කොහේ නැති වෙන්න ආත්මයක්ද මෙතන තියෙන්නේ ආත්මයක් නැති වෙන්න බෑ උච්ඡේදයක් වෙන්න නා තියෙන්නේ පැන තියෙන්නේ බෑ නැති නැති දේවල් තියෙනවයි කියලා හිතාගෙන නැති වෙනවයි කියලා බය වෙනවා මෙතන තියෙන දුකෙහි නිරෝධය පමණයි ඔකමයි අපි තේරුම් ගන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් නොගැනීමමයි මෙතන තියෙන ලොකු ගැටලුව දුකේ සමුදය නොදපු කෙනාට දුක සමුදය වෙනවා සමුදය ආර්ය සත්‍යයත් එතනදිම පැහැදිලි වෙනවා පැහැදිලි වෙනවනේ ඒකනේ මොකද දැන් ඔතන ඕකට කතා කරනකොට තමයි අන්න අර මේ කච්ඡායන ගොත්ත සූත්‍රයේ තියෙන වටිනකම පැහැදිලි ඈ ද්වේනිසතෝ අයං කච්ඡාන ලෝකෝ යේපුයේන අතිතංචේව නතිතංච මේ හිතෙන් මවාගත නාම රූප ලෝකයට රැවටිලා ඒව ඇත්තයි කියලා හිතාගත්ත අයට තියෙන ඇති බවක් නැති බවක් ගැන තමයි ලෝකය හිතන්නේ නාම රූප ලෝකයකටයි මේ කියන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ ඔතනයි තියෙන්නේ නාම රූප සලායතනික අද්දකින් ලෝකයටයි මම ඇත නැත කියලා කියන්නේ දැන් තියෙනකොට තියෙනවයි කියනෝ නැති දැන් පේන්නේ නැති වුණාම නැහැයි කියනෝ ඔතන නිශ්චිත අර්ථයකින් ගන්න කිසිම ඇති බවක්වත් නැති බවක් නෙමෙයි තියෙන්නේ සමුදේ දක්නා කලීමස්සෙන් සති ඉදන් හෝති මේ ඇස වුණ සමුදේ වෙන්නේ ඈ චක්කොංච පටිච්ච රූපේච පටිච්ච කියලා කිව්වේ රූපේ ප්‍රත්‍ය කරගෙන චක්ස සමුදේ වෙන්න ඕනේ ස්වාමිනාසේ පටිච්ච කියලා කියන්නේ ප්‍රත්‍ය කොටගෙන කියන්නේ ආ ප්‍රත්‍ය කරගෙන ඔය කැමැත්තට බැඳිලි එහෙම නෙමෙයි ඈ මම ඉතින් ඔය වෙනවා කියන්න කැමති නැහැ වැඩි නමුත් මේක කියවනවා හරි මේ වල හරි චක්කු විඥාන එතකොට චක්කු විඥානෙ තින්නම් සංගති මේ තුනේ එක්ව පැව එක්ව එක් වීම තමයි මේ පස්සේ කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සනට කච්චාන ගොච්ච සූත්‍රයේ සමුදේ දක්නා කෙනෙකුට එතකොට ඒක නැත කියන අර්ථය ලෝක සමුදයන්චකෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පසත ලෝකේ සමුදේ ලෝක සමුදේ කියලා කිව්වේ මේ බස්ගල් පර්වත ඇති වෙන හැටි ගැන නෙමෙයි ඒවා සයන්ටිස්ට්ලා බලාගනි අපි දැනගන්න ඕන අපිට මේ ආධ්‍යාත්මික සලායතනික අද්දකින් ලෝකේ සමුදේ වීම ඒ සමුදේ වීම දක්නා කල්හි යාලෝකේ නත්‍ිතාසාන හොති නැත කියලා දෙයක් අර්ථය නැති වෙන නැත කි නැත යන්නක් නොවේ එතකොට ලෝක නිරෝධං නිරෝධය වෙන්නේ මේ කොහෙවත් තියෙනවා නායන වේවට නෙමෙයි අපේ අද්දකින් ලෝකේ නිරුද්ධ වෙනකොට යාලෝකේ අත්ිතාසාන හොති අන්න ඇත කියන භාවිතාවට මගක් නැතු යනවා ඈ එතකොට මේකනේ මේ මේ දෙකේනේ අපි ඇත නැත කියන ද්වෛතයක අපි දෝලණය වෙනවා මේක තමයි තාර්කික මනසක හැටි. නිතරම අපි අර භාෂාව ගැනත් අපි කතා කළානේ. බස්වහර අපි ගත්තේ ආත්මවාදී වෙන නිසා ඇත නැත ඕක තමයි ගන්නෙ. ඇති බවද නොවේ නැති බවද නොවේ මේ ඇති බව තුල හෝ ඇති නැති බව තුල හෝ සැබෑවක් කියවෙන්නේ නැහැ කියලා දන්නේ නැහැ. එතකොට ඒ වෙන්නේ ඇයි? අන්න ඊළඟට යමු. එතන වෙන්නේ බුදුහාමුදුරන් වහන්සේ මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා එතනත් කියලා දෙනවා. උපේ උපාදානාභි නිවේස විනිබන්දෝකෝ යං කච්චාන ලෝකෝ. උපය කියන්නේ ලං වීම. අපි අර මෙන්න අරමුණක් කියලා ලං වෙනවනේ නේ. උපාදාන කියන්නේ අල්ල ගැනීම. අභිනිවේස කියන්නේ රිංග ගැනීම. විනිබන්දෝ කියන්නේ ප්‍රතිබද්ධ වීම. අපේම මේ චේතනාමය බැඳීමක් උඩ තමයි මේ ලෝකයක් අපිට පැනවෙන්නේ ලෝක පඤ්ඤාත්තියක් තියෙන්නේ එතකොට එතනදී
උපේ උපාදානාභිනවේස විදිබන්දෝ කෝයං කච්ඡාය ලෝකෝ මේ මේ යේබුයේන ඊට පස්සේ එතන තියෙනවා තව එකක් ඊළඟට මේ එතකොට ඔය කියන උපේ උපාදාන හරි ලං වේමේ උපේ උපාදානය ඊළඟට මොකද චේතනාමය වශයෙන් සකස් කිරීම ඊළඟට අර මේ අබිනිවේශ කිරීම ඔය කියන වැඩේ කරන්නේ නැත්තම් න උපාදීත් මොකද ඒක තියෙන්නේ මෙහෙම ඒක අපි මතක තියෙන හැරින් ගම න උපාදීති නාදිත්තාති අත්තාමේති මෙන්න මේක තමයි මේකයි අල්ලගන්න තියෙන්නේ කියලා යමක් අල්ලගන්නේ නැත්තම් ඈ එතකොට මාගේ ආත්මය කියලා ගන්න දෙයක් එතන හම්බ වෙන්නේ නැහැ අන්න එතන තමයි දකින්නේ මොකද්ද දුක්ඛමේවෙහි උපජ්ජමානං උපජ්ජති මේ සමුදේ උනේ මොකද්ද අපි මවා ගන්නා වූ අර කියාපු උපේ උපාදාන අබිනිවේෂ කරගන්න ඒවා නෙවෙයි දුකයි මේ උපන්නේ දුක්ඛමේවෙහි උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා ඒ පිළිබඳ නිරුජ්ජති තින්න කංකති සැක කරන්නේ නැහැ න විචිකිච්ඡති විචිකිච්ඡාවක් නැහැ අපරපච්චා ඥානමේ වසෙත්තු හෝති ඒ පිළිබඳ අනුන්ගෙන් ණයට නොගත් තමන්ටම පැහැදිලි වූ කමක් තිබේ ස්වාමිනාසේ ඒ ඒ ඔය 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 ඔක්කම නේද ස්වාමිනාසේ බුදුන් වහන්සේගේ තව සූත්‍ර දේශනාක සංකීතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ තෝ තමයි මේ හටගන්නේම මේ පංච උපාදානස්කන්ධය තුලම හටගන්නේ දුකක් මේ කච්චනගත සූත්‍රයේ තවදුරටත් මේ උන්වහන්සේ මේක පැහැදිලි කරනවා ඒ දුක තුල දුක ක්‍රියාත්මක වෙන විදිය ඔය කාරණේ කියනකොට හොඳ දෙයක් මට දී වෙනවා මේ අපේ චන්නහාඳුර මොකද මේ ඒ වගේ සිදුවීනොත් කියන එක හොඳයි අර මහජනයාට අර ගැඹුරු කරුණුවලට පටලැවිලා ඉන්නවා ගැඹුරු දේශනා ගැඹුරු ඔබ වහන්සේ ගැඹුරු විග්‍රහයක් ඔබ වහන්සේ කරන්නේ ඒක නිසා සරල සූත්‍ර වලින් ඉතින් නමුත් මේ මේ කච්චායනගත සූත්‍රෙත් එතෙන්ට ඈඳගත්තා ආනන්ද හාමුදුරු දන්නවනේ අපි කවුරුත් මේ චන්න හාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩේ පැනෙව්වයි කියලා මේ මේ බුදුහාඳුරෝ පිරිනමන පස්සේ බ්‍රාහ්මේ ප්‍රථම සංගායනාවේ අනතුරුව මොකද බුදුහාරුත් ඉතින් ඒක කරාට කමක් නැහැ කියලා අනුමැතියකුත් දීලා තිබුණානේ මොකද එහෙම කළේ හාඳුරංග නෙරපණ්ඩ එහෙම නෙමෙයිනේ ප්‍රකෘතිමත් කරන්න මොකද බුදුහාඳුරන්ට ලොකුවට උදව් කළ උන්වහන්සේ සමගම මෙලොව උපන්න කෙනෙක් උන්වහන්සේ උපන් දවසේම ඉපදිච්ච අය ඔව් චන්නමතියා ඔව් මොකද මේ බුද්ධ කෘත්‍යයට උදව් වෙන්න ආපු අය නමුත් අර මාන්නේ නිසා ධර්මාභූදයට යන්නේ නැහැ. ඉතින් මේ මාන්නේ නැති වෙන්න බණ කියන්නේ කියවනේ. ඉතින් මේ මේ බ්‍රහ්මදණ්ඩේ පැනෙන්න කිව්වනේ. බ්‍රහ්මදණ්ඩේ පැනෙවෙන් පස්සේ මේ හාමුදුරුව මොකද කළේ? භික්ෂුන් වහන්සේලා මාන්නේ නිසා පේනවා නේද බුදුහාරු නැති වුණාන් පස්සේ මට කරපු විපත කියලා හිටන් එහෙම දුක්ුණේ නැහැ. මේ එතුමන් උන්වහන්සේට පෙනුණා තමන්ගේ දුර්වලකම. මේක තියාගන්න බෑ. උන්වහන්සේ බොහොම නියතමානීව මේ විහාරෙන් විහාරයට ගිහිල්ලා ඉස්තර භික්ෂුන්ගෙන් ගිහිල්ලා මට පිට වෙන්න මට නිවන් දකින්න කැමැත්තක් ඇති වෙන්න බණ ටිකක් කියන්න කියලා කිව්වා. ඔච්චර නියතමානී. ඒකනේ. ඊට පස්සේ ඉතින් උන්වහන්සේලා මේ 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 ඔක්කොම මේ ඔක්කොම අපේ අත්දැකීම් ලෝකයේ අනිච්චයි අනාත්මයි කියන එක පැහැදිලි කරලා කෙටියෙන්. හරියන්නේ නැහැ. උන්වහන්සේ තනියම කල්පනා කරනවා. මාත් ඕක දන්නවා. හරිද? ඔය කාරණේ මමත් දන්නවා. මාත් ඕන තරම් අහලා තියෙනවා. ඕක ඇහුවයි කියලා මට මේ සබ්බ සංඛාර සමතයකට මේ සියලු උපදීන් මේ මේ අතහැරීමකට නිවනකට මගේ සිත වැදගන්නේ නැහැ. මට ඕක එතකොට හිතෙන්නේ මේ මේ ඔය විදිහට මේ ඔක්කොම අනත්තා කියලා කිව්වට එතකොට මාගේ ආත්මයට මොකද වෙන්නේ? එතකොට පච්චුදාවත්තති මානසං මට දැන් මතකෙට එන්නේ නැහැ මේ මගේ ආත්මයට මොකද වෙන්නේ කියලා උන්වහන්සේට හිතුණාලු. උන්වහන්සේ ඊළඟට හිතනවා ධර්මයේ අවබෝධ වෙච්ච කෙනාට නම් එහෙම වෙන්න බෑ. එහෙනම් මේක මෙතන දිනවල ලෙඩ ගැටලුවක්.
එහෙනම් මම යන්න ඕන අය කාගාවට දැන් ඉන්නේ මට කල්යාණ මිත්‍රයා ආනන්ද හාමුදුරුවෝ තමයි උන්වහන්සේ හොයාගෙන යනවා උන්වහන්සේ හොයාගෙන ගියන් පස්සේ ඔන්න බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කළා මම ගියා ස්තර භික්ෂුන් වහන්සේලාගේ මේව ගැන ඇහැව්වා ඒ හැම තැනකදී මට මෙන්න මෙහෙමයි උත්තරයක් දුන්නා නමුත් මේ උත්තරෙන් හරියන්නේ නැහැ මගේ හිත නිවනට වැද ගන්නෑ ඈ නිවනෙහි පිහිටන්නේ නොපක්ඛන්දිති නොපසීද නිවනෙහි ප්‍රහෙත් පැහැදීමක් ඇති වෙන්නෙම නැහැ මට පෙරලා මගේ හිත වැටෙන්නේ අනේ මගේ ආත්මයට මොකද වෙන්නේ කියලා එහෙම වෙන්න බෑනේ ස්වාමීනි මේ ධර්මයේ තේරෙනවා නම් ඒ නිසා මට ධර්මයේ තේරෙන්න නිවන දකින්න හිතෙන්න බණ ටිකක් යන්න ඊට පස්සේ බුදු ආනන්ද හඳුරු ස්තුතිය ඉස්සලා මේ උත්තේජනයක් කරනවා ඔබ දැන් ආපත්‍ය ඔබේ වරද ඔබ දැන් ආරෝචනය කරලා තියෙනවා ඔබ දැන් සුදුසුයි ධර්ම අවබෝධයට එතකොට ඒ වචන ටික කිව්වහම ගමම්ම උන්වහන්සේට හරි ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවලු මට දැන් තේරුම් ගන්න පුළුවන් කියලා ආනන්ද හඳුරුත් කියනවා ඊට පස්සේ තමයි මම එහෙනම් ඔබට කියලා දෙන්නම් කියලා මේ කච්චායන ගොත්ත සූත්‍රයෙන්ම ආයේ මනකේ ඔය කිය අපිට මතක් කළා. ඔකේ කෙලවර දිනනවා මේ ඒ සූත්‍රයේ ඒ විස්තර කළා මෙන්න මේ එත්තාවතාකෝ සම්මාදිට්ඨිය හොද මේ තුමනකින් සම්මාදිට්ඨිය එක සම්මාදිට්ඨිය විස්තර කරන්නේ. ඔය ද්වේ නිස්සිතව යන්නේ නැතිව සමුදේ නිරෝධේ දෙකටම නොඇටි ඒ කියන්නේ සබ්බං අතීතයන් ඒකවන්තෝ සියල්ල ඇත යනු ඒකාන්තයක් මේ ලෝකේ සබ්බං නත්තීතයන් ද්විතීයවන්තෝ සියල්ල නැත්තේ යනු දෙවෙන ඇත ඒතීතේ උභවන්තේ අනුපගම මජ්ජහින තථාගතෝ ධම්මං දේසි මේ පුහුදුන් මනසෙට අයත් වූ මේ දෙපැත්තට වැටි වැටි නෙමේ බුදුහාඳුරු ධර්ම දේශනා කරන්නේ ඒන් අත්මිති එතකොට ආන් එහෙම දහමක් ඌ මේ කච්චායනගත සූත්‍රයේ දේශනා කළාම දේශනා කරපුවාම එතන ඉඳන් යනවා අර අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ඔක්කොමත් කියලා දෙනවා. උන්වහන්සේ අන්තිමට සන්තෝෂේ පළ කරන්නේ මොකක් කියලාද? මේ මට දැන් පැහැදිලිවම තේරුණා. මම ධර්මයේ අවබෝධ කරා. ධම්මෝ අභිසමේතෝ. යම්කිසි භික්ෂුවක් සමාන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අනුකම්පා කරනවා නම් මෙන්න මේ ආනන්ද හාමුදුරුව මට අනුකම්පා කළා වගේ තමයි අනුකම්පා කරන්නේ ඈ උන්වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් ධම්මෝ අභිසමේතු කියන වචනේ පාවිච්චි කළේ ඒකයි අන්න දෙතන ඉඳන් හරි මේ මූලික අවබෝධයට අවට පස්සේ ගැටලුවක් නැහැ කියන එක එතනින් පැහැදිලි වෙන්නේ දැන් එතකොට මම ඔක ඔය මේ ඒ සමහර කෙනෙක් මේ සක්කාය දිට්ඨිය ඈතටම දාන හින්දාත් මම තව දෙයක් කියන්නම් මේ සක්කාය දිට්ඨිය ගෙනියනවානේ මේ මේ අවිද්‍යාව දක්වාම සක්කාය දිට්ඨි මට්ටම ඉවර වෙනවා නමුත් සක්කාය සමුදේ වෙන එක බයෙන්ද පාන මොකද ඒ නිසා ඒකට තමයි සීක ප්‍රතිපදාවක් තියෙන්නේ සමුදේ වෙන එක නිරුද්ධ කරගන්න ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදා කියලා කියන්නේ ඒකනේ ඔතන තියෙනවා මේ අපේ බුදුහාඳුරුගේ ස්වභාවයක් අපේ සූත්‍රයක් අපට හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ ඒකට කියන්නේ කාමේසු පලාලිත සූත්‍රය කියලා. ඒ කාමේසු පලාලිත සූත්‍රයේදී අපට හම්බ වෙනවා බුදුහාඳුරෝ මම කෙනෙක් රකින්නේ කොහොමද කියලා. යම්කිසි කෙනෙක් කුසලයේ හඳුනගෙන කුසලයේ උදෙසා මේ කළ යුතු කාර්ය කරලා නැත්තම් මං එයාව පිටිපස්සෙන් ඉඳගෙන රකින්නවා කියලා කිව්වා. ඒක කොයි වගේද කියනොනම් පොඩි ළමයෙක්, පුංචි බබෙක්, මේ දනගාන එක්කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන අම්මා කෙනෙක් නිතරම කිරිමමක් හෝ මවක් හෝ ඒ දරුවා රකින්නේ යම්සේද? අනතුරකට ලං නොවන විදිහට එයාගේ නුවණ වැඩෙනකොට වැඩෙනකන් මම අම්මා පිටිපස්සෙන් ඉඳන් රකින්නවනේ. දැන් එයා අනතුර දන්නවා ඒ නිසා ප්‍රමාදයට සූසු නැහැ කියන තැනකට එනවා යම් දවසක. අන්න ඒ වගේ මාගේ ශාසනයේ යම් භික්ෂුවක් සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මේ ඔකට කියව සීක ධර්ම. ඔය පහට කියන්නේ සීක ධර්ම කියලා.
පඤ්ඤා කියනකොට තියෙන්නේ ඔය අපි මෙතෙක් කතා කරපු ඒ ඔක්කොම පඤ්ඤාවේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ ඈ අපි මුලින්ම ඔක වචනේ සීක සීක ධර්ම කියලා නමක් විතරයි අහලා තිබුණා අහලා තිබුණා මේ සීක ධර්ම පහ මේක තමයි මේක මේ ඔස්සේ කුසලයේ උදෙසා කළ යුතු කාර්ය කරලා තියෙනවනේ ඒ කියන්නේ මේ සීක ධර්ම පහ වැඩිලා නම් ස්ථාවර වෙලාන වැඩිලා කියන්නේ රහතන් වහන්සේට වගේ වැඩිලා නම් කියන එක නෙවෙයි ස්ථාවර වෙලාන මං එතන ඉඳන් දැනගන්නවා අත්තකුත්තෝ දානි භික්ඛු නාලම් ප්‍රමාදයි මේ භික්ෂුව ප්‍රමාදයට දැන් සුදුසු නෑ යා ප්‍රමාද වෙන්නේ නෑ දැන් දැන් එයාට නිදහසේ යන්න පුළුවන් මං ඕන් නිරීක්ෂණේ අතහරිනවා බුදුහාමරගේ අවශ්‍යතාවයට ගෙනල්ලා එතෙක් මම පිටුපසෙන් ඉඳගෙන මේ භික්ෂුවම රකින්නවා බුදුහාඳුර තාත්ත කෙනෙක් වගේ කරපු වැඩන්නේ මේ තියෙන්නේ කොච්චර ලස්සන උපමාදේට ඒකයි මේ මේ වචන ප්‍රඥාව එතන තියෙන සද්දා හිරියොත් සද්දා විරිය හිරියොත් අප පඤ්ඤා සද්ධාවෙන් කළ කුසලයේ උදෙසා කළ යුතු කාර්යය කරන්න ඕන එතකොට වීරය යොදලා කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් කරන්න තියෙනවා හිරි පාපයට ලැජ්ජාවෙන් කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් තියෙනවා ඔත්තප්ප පාපයට බියෙන් කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් කරන්න තියෙනවා පඤ්ඤා මේ කියපු සමුදය නිරෝධ දක්නා නොවනින් උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය මේ නිබ්බේධික පඤ්ඤාව අපි මේ ඉගෙන ගන්න මේ සාකච්ඡා කරන්න නිබ්බේධිකා පඤ්ඤාව ඒ ප්‍රඥාවෙන් කරේත් කාර්ය කරනකොට අන්න එතනින් මම දැනගන්නවා මෙයාගේ පිටිපස්සේ ඉඳන් රකින්න දැන් උමනා නැහැ අත්ත ගුත්තු දානි බිකු නාලම් පමාදාය ඒ නිසා මං හිතනවා අපේ රටේ භික්ෂු අධ්‍යාපනයක් සකස් කරනවා නම් මෙන්න මේවා ඉස්සරහට අරගෙන සකස් වෙන්න ඕන මූලික විදිහ ඔබ වහන්සේ කිව්වා වගේ හරි වැදගත් අවසාන වචන කිපේ උද්‍යත්ත ගාමිනී ප්‍රතිපදා උදේ වැය එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමාජගත වෙලා මිනිස් පුද්ගලයෝ අපි වගේ අය මේ ආශ්වාද ආදීනව නිස්සරණය කරන්න හදනවා උදේ වැය දකින්න නැතුව එතකොට උදේවය දකින්නවා කියන්නේ මේ ඔබ වහන්සේ කියන මේ කියන නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වීම. එහෙනම් උදේවය නොදක කොහොමද ස්වාමීන් වහන්සේ ආශාදේ ආදීනවෙත් නිස්සරණය කරන්නේ? ඔව්. දැන් ඔතන තියෙනවා මෙහෙම දෙයක්. ඔය අස්සාද ආදීනව නිස්සරණ කියන තුනම මේ ඒ තුනෙන් විතරක් බණ කියපු තැන් තියෙනවා සූත්‍රවල. ඒක කියලා තියෙන්නේ මේකයි. සමුදේ නිරෝධ දැනගෙන ඉන්න එක්කෙනාට තමයි. එතසිත. නැත්තම් අර පහම උනා. ඒ නිසා මම සඳහන් කරන්නම් අපිට තියෙනවා අපි දැන් වේදනා සංගතය වගේ තැන් ගත්තාම අහ බොහෝ තැන් වල ගත්තා. ස්කන්ධ ගත්තත් නිතරම මේ පහම මතක් කරනවා. මොකද අවිද්‍යාවට සම්බන්ධයි මේ පහම නැතිකම. මේ කියන්නේ සමුදය නිරෝධ අස්සාද අදීනව නිර්හරණ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. දැන් ඔය වේදනා සංයත්තේ එක සූත්‍රයක තියෙනවා මේ සාමාන්‍ය පුහුදුම් පුද්ගලයා දුක් වේදනාවක් ඇති වුණාන් පස්සේ දන්නේ නැහැලු මේ ඒකේ මිදීමක් නේද? මිදීමක් දන්නේ නැහැ. පංචකාම ගුණයට අයත් දෙයකින් තමයි එයා ඒ සතුටක් මොකක් හරි ඒ දුක මගහරවා ගැනීම පියවා ගැනීම බලාපොරොත්තු වෙන්නේ. දුක්ඛය වේදනාය නිස්සරණ එයා ඒකක් දන්නේ නැහැ ඈ අඤ්ඤත්‍ර කාමසුඛා කාමසුඛයෙන් අන්නේතර දුක් වේදනාවේ නිස්සරණයක් පුහුදුම් පුද්ගලයා දන්නේ නැහැ නමුත් සුතෝ ආර්ය ශ්‍රාවකෝ පජානාති දුක්ඛය වේදනාය නිස්සරණ අඤ්ඤත්‍ර කාමසුඛා සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා එතකොට ඊළඟට ආවා තව දෙයක් මේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා කියලා දන්නවා කියලා මේ ඔතනදී මේ ඔතන තියෙනවා මෙහෙම දෙයක් මේ 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 වේදනාවේ වේදනාව ගැන කතා කරනකොට මෙන්න මේකයි මට පොඩ්ඩක් මූලාශ්‍රය පොඩ්ඩක් වෙනස් වෙනවා නමුත් ඒ කාරණත් අපිට වැදගත් කාරණායි කතා කරනවානේ මෙන්න මේ වගේ දැන් අපි ලෝකයට ඇලෙනවනේ නේද ඒ කියන්නේ අපේ සලායතන අධ්‍යක්ින් ලෝකයට අපි ඇලෙනවා ඒ ඇලෙන්නේ කොහොමද සුබ නිමිති වශයෙන් මෙනෙහි කරනකොට නේද
අයෝනිසෝ මනසිකාරයේ නේද සුභ නිමිති මෙනෙහි කරන යන මෝහයත් එතන තියෙනවා ඈ ඊළඟට අපි ලෝකෙත් එක ගැටෙනවනේ ගැටෙනකොට පටිඝ නිමිති මෙනෙහි කරන්නේ අයෝනිසෝ මනසිකාරයේ නේද මෙනෙහි කරන්නේ හරි එතකොට සුභ නිමිති මෙනෙහි කරනකොට සුඛ වේදනාව ලෝභ බඳිනවා පටිඝ නිමිති මෙනෙහි කරනකොට දුක්ඛ වේදනාව තමයි අල්ලන්නේ අදුක්ඛම සුඛ වේදනාව කියනකොට කියන්නේ මොකද්ද ඔන්න ඔතෙන්ට යන්න ඔතන තමයි මෝහෙත් එක්ක සම්බන්ධ දැන දැන් පටිඝ නිමිතිත් නැහැ දැන් සුභ නිමිතිත් ගන්න නැහැ ඒ වුණාට අයෝනිසෝ මනසිකාරය ඉතුරුයි නේද අයෝනිසෝ මනසිකාරය නිසා එයා දන්නේ නැත්තේ මොකද්ද සමුදය දන්නේ නිරෝධය දන්නේ අසාදය දන්නේ ආදීනවේ දන්නේ නිස්සරණේ දන්නේ ඔන්න පහම අතට තැන් එතන ඔය පහම තමයි අවිද්‍යාවට සම්බන්ධයි මෝහය කියන්නේ ඔව් මෝහය කියන්නේ හින්දු තමයි දැන් ඔය මේකත් කියලා දෙන්න වෙනවා ඔය මෝහය කියලා කිව්වයින් පස්සේ දැන් රාගය ద్వේසය මෝහය කියලා අපි කියනවනේ එහෙම නැත්නම් ලෝභය ద్వේසය මෝහය කියලාත් කියනවනේ දැන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කිව්වෙත් ඔය ටිකටනේ දැන් අපි මෙහෙම ගමු දැන් මේ ඔය ලෝභය එහෙම නැත්නම් සුඛ වේදනාවේ ඇලෙනකක වරද වශයෙන් බලගත්ුද නැත්ද බලගත්නේ සුඛ වේදනාවේ ඇලීම ඇලීම දැන් ඔකට තියෙන වචන දෙකක් මහා සාවද්ද්‍ය අල්ප සාවද්ද්‍ය අල්ප සාවද්ද්‍ය වරද වශයෙන් බලගත්ුයි මහා සාවද්ද්‍ය කියන එක අල්ප සාවද්ද්‍ය කියන්නේ වරද වශයෙන් බලගත්ු නෑ මේකත් මම හිතනවා අපේ සමාජයේ දැනගන්න ඕන කරන එක මේ ලෝභය රාගය වරද වශයෙන් බලගත්ුද ඒ කියන්නේ මහා සාවද්ද්‍යද අල්ප සාවද්ද්‍යද කියලා හෙව්වොත් මොකද කියන්නේ महासावध्यद ද්වේෂය මහා සාවද්දයි. මොකද ඔක්කොම සාපරාදී දේවල් සැලසුම් වෙන්නේ ද්වේෂයෙන්. හැබැයි අයින් කරන්න ලේසි. ඉක්මනින් ප්‍රහාණය කරගන්න පුළුවන්. ඉක්මනින් ඒක මිදෙන්න පුළුවන්. ඒ නිසා ඒක කිප්ප විරාගය කියලා. ඊළඟට අපි ගමු. මෝහය. මෝහය ගැන කියනකොට කිව්වේ මහා සාවද්දයි කියලා. දන්ද විරාගී කියලා. මේක අංගුත්තර නිකායේ තිකනිපාති තියෙනවා ඕන කෙනෙකුට හොයලා බලා ගන්න පුළුවන් මහා සාවද්දේ වරද වශයෙන් බලගත්තුයි දන්ද විරාගී මිදෙන්න අමාරුයි සම්නසේ රාගයට ද්වේෂයට මෝහය හේතු වෙලා නේද හේතු වෙලා තියෙන නිසා ඒක මහා සාවද්දේ දන්ද විරාගී ඒ නිසා බලගතුම අකුසලයේ මේ තුනේ මෝහය මෝහය කියන්නේ ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නේද? ඔව් අවිජ්ජායම් මහා මෝහෝ කියලා එහෙම සුත්තනිපාතේ තියෙන වාක්‍යයක් සූත්‍රයක. මේ අය මහා මෝහය කියන්නේ මේ අවිද්‍යාවට තමයි කියලා. එතකොට මේ කාරණාවල් දිහා බලනකොට අපි අපේ බෞද්ධ ජීවිතේ මුලම අපි දැනගන්න ඕන. ඒ නිසා මට මතක් වෙනවා මෙතනදී මේ දැන් මේ තව දෙයක් සම්මාදිට්ඨි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවානේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේක වදාළේ. ඒකේ පළවෙනිම කාරණාව. ලෝභය, ద్వේෂය, මෝහය කුසල මූලයයි. අලෝභය, අද්වේෂය, අමෝහය මොකද මේ? ලෝභය, ద్వේෂය, මෝහය අකුසල මූලයයි. අලෝභය, අලෝභය, අද්වේෂය, අමෝහය කුසල මූලයයි කියලානේ. කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඈ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති මේ ටික හරියට දන්නවනම් ඔය කියපු කුසල මූලයත් අකුසල මූලයත් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා
ඒ තැනත්තා මේ ධර්මයට ආවයි කියලා ආගතෝ ඊමන් සද්දම්මා. එතකොට මගෙන් මේ ළඟදී එක්තරා කෙනෙක් ඇහැව්වා. ඉතින් ඕක ඉතින් අකුසල් මුල් කියන්නේ ඒ ටික අපිත් දන්නවනේ කියලා. ඈ මේක කුසල් මුල් කියන්නේ ඉතින් අපිත් දන්නවනේ ඉතින් ඔය ඕනතරම් පොත්වල තියෙන්නේ කියලා. එතකොට තමයි ඒකේ තරම් සරල සිද්ධියක් නෙමෙයි. මොකද මේ සද්ධර්මයට ආවය ආගතෝ ඊමන් සමක් තින්න විචිකිච්චෝ විගත කතංකතෝ කියලා තත්වලට මේ ශාසනය ආවනම් යම් කෙනෙක් ඒ එන්න ඕන කරන පසුබිමේ තියෙන දැක්ම තමයි අපි කිව්වේ. ඒ නිසා තමයි ඔය සූත්‍රයේ හැම කාරණයකම එක විශේෂයක් දෙන ඔය සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒ තමයි මොකද්ද? සබ්බසෝ රාගානුසයම් පහය. එතකොට රාගානුසය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ අර මේ සුඛ වේදනා පැත්ත ප්‍රහාණය වෙනවා කියන එක නේද? ඈ පටිගානුසයම් පටිවිනෝදෙත්වා. ඒ කියන්නේ අර දුක් වේදනා පැත්ත බැහැර කරනවා කියන එක. ඒ දෙකම අයින් වුණත් දැන් බරපතල තැන තියෙන සෙන්ටර් එකේ මැද්දේ මාසාවද්ද. මාසාවද්ද ඒක. එතන තමයි අස්මීති මා මම වෙමි කියන. එතකොට මේ අස්මීති මානානුසයන් සමූහනිත්වා කියලා කියනවා. මම වෙමි යන මානය අනුසය වශයෙන්ම අයින් කරලා. අන්න එතකොට අවිජ්ජං පහය අවිද්‍යාව දුරුකොට විජ්ජං උප්පාදෙත්වා විද්‍යාව උපදවා. දුක්ඛසන්ත කරෝ දිට්ඨේව ධම්මේ දිටුද. ඈ දැන් තේරෙනවනේ මේ හරි ගැඹුරු අරමුණක් සලකගෙනයි ඔය කුසල කුසල මූලයන් මූලයන් බුදුහා සරියුත් හාමුදුරන් වහන්සේ සූත්‍ර දේශනා කරන්නේ. ඉතින් මේවා දිහා අපි ආවට ගියාට බලලා බැරි බව පේනවා. ඉතින් ඒ නිසා අපිට ඒකම අපිට පැහැදිලි වෙනවා මේවා මේ ආකාරයෙන් මේ ධර්මයේ දැනගන්නකොට අපි හැම කෙනෙකුටමත් කුසල් පිළිවෙතට ඇරඹන්න කුසල් පිළිවෙත ආරඹන්න අපටත් අවකාශ විවෘත කරගන්න පුළුවන් මේ දැක්මත් එක්ක. ගරු ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් ඔබ වහන්සේ දැනුත් අවසන් කරපු කාර්යයේ අවසානයේ මහා සාවද්‍ය බව මෝහය එතන තියෙන්නේ නාම රූප පිළිබඳ නාම රූප කතාව. ඒතර දැන් අද අපි නාම රූප ඔස්සේ තමයි අර මහා සාවද්‍යක කැඩෙන්නේ. නාම රූප නිරෝධය ඔස්සේ. මෙන්න මේ මුළු සද්ධර්මයේම සද්ධර්මයේම මූලිකම හරය තියෙන්නේ මේ නාම රූපක. ඒ කියන්නේ අපි සමුදය ගැන කතා කරනවා. අපි නිරෝධය ගැන කතා කරනවා. අපි අනිච්ච දුක්ඛනාත්මය ගැන කතා කරනවා. පටිච්ච සමුප්පාදේ මේ සියල්ලම අවසානයේ කැටි වෙලා තියෙන්නේ පටිසමුප්පද ක්‍රියාවලියේ ප්‍රධානම කොටස තියෙන්නේ මේ නාම රූප ධර්මයේ. නාම රූප ධර්ම. එතන තුලයි සත්‍ය අවිද්‍යාවගත වෙන්නේ. ඒක අනවබෝධය නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ මහානිදාන සූත්‍රයේ කියන්නේ මේ විඥාණයට නාම රූප සම්බන්ධතාව වැඩි වශයෙන් වල තියෙන සම්බන්ධතාව පැහැදිලි කිරීමම තමයි මේ සූත්‍රයේ ප්‍රධාන වටිනකම තියෙන්නේ. ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. හරි නේද? උට එතනදී සඳහන් දැන් එතාවතා පඤ්ඤා විතරයි යදිතා නාම රූප සහ විඥානෙන කියලා කිව්වෙත් ඒ හින්දානේ. ප්‍රඥාවට ගෝචර මේ ප්‍රඥාව කියන්නේ විදර්ශනා මාර්ගයට යම් තාක් දුර විදර්ශනා මාර්ගයේ විහිදේද ඈ ඒ තාක් යදිතා නාම මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය ඇති තාක් දුරට කියලා කිව්වේ ඒ හින්දානේ. එතන බලන්නක ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ විග්‍රහ කරපු අර සූත්‍රේ නමත් සම්මාදිට්ඨි සූත්‍රය. ඒක සම්මාදිට්ඨිය කියන්නේ එහෙනම් මේ පිළිබඳ තියෙන අවබෝධයන ස්වාමීන් වහන්සේ එහෙනම් අපි මොනම ආකාරයට මේ මේ බෞද්ධයා අව මාර්ගයට ඇතුල් වෙ යුතු නම් මේ සම්මාදිට්ඨියට පත් වෙ යුතු නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව් ඔව්. ඒක දැන් අපි මේ සාකච්ඡාවට පිවිසුනේ මහාචත්තාරීසක සූත්‍රයෙන් නේද? එහෙමයි. අපි ඒක ගැන හිතලා බලපුවම අපට ඕනෝදටම තව පැහැදිලි වෙනවා. එහි සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාන්නේ කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමාව. මහණෙනි මේ සම්මා දිට්ඨිය ඌර්වංගමය වෙන්නේ පෙරටුව ගමන් කරන ධර්මය වන්නේ කෙසේද? ඒක සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. සම්මා දිට්ඨිය තියෙනකොට තමයි මිච්ඡා දිට්ඨියයි සම්මා දිට්ඨියයි දැනගන්නෙත් කියලා ඒ සූත්‍රය කියනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි
මිච්ඡා වචනය මේ මිච්ඡා සංකප්පේ මේකයි සම්මා සංකප්පේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා. ඈ මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පෝති පජානාති සාසෝති සම්මා දිට්ඨිය කියලා කියනවා. හරිද? ඊළඟට වචනය ගත්තොත් මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති සම්මා වාචං සම්මා වාචාති පජානාති සාසෝති සම්මා දිට්ඨිය කියලා කියනවා. මිච්ඡා වචනේ සම්මා වචනේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා. ඊළඟට ක්‍රියාවනේ සම්මා මිච්ඡා කම්මන්තේ මේකයි කම්මා කම්මන්තේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා කියනවා. හරි? මිච්ඡා ආජීවයෙන් මෙයයි සම්මා ආජීවයෙන් මෙයයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා කියනවා. එතකොට සම්මා දිට්ඨිය ඔය කරුණු පහටම එල්ල වෙලාද? සම්මා දිට්ඨියටත් එල්ල වෙලා සම්මා දිට්ඨියම ඊට පස්සේ සම්මා වාචා කම්ම කප වාචා කම්මන්ත ආජීව කොට ඔය පහට තියෙන විශේෂත්වයක් ඈ ඒ පහේ ඉතරයි ඔය කතාව ඔය විදිහට එන්නේ ඈ ඊට පස්සේ කතා කරන දේනේ මොකද ඔය පහ ළඟට තියෙන 6 වෙනි අංගය මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම ආජීව ළඟට වායාමනේ ඔන්න එතන කතා කරනකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ සතු मिच्छादिट्टिं पानाय वायमति सिहे युक्तो मिथ्या दृष्टिय प्रहाणय करन्न व्यायाम करनो सतो सम्मादिट्टिं उपसंपदाय सिहे युक्तो सम्म्या दृष्टिय उपदवन्न कटयुतु ओके एनवा अनिक ओक्कोटम सतो मिच्छा संगप्पं पानाय वायमति පහනාය වායමති සම්මා සංකප්පං උපසම්පදාය මිච්ඡා වාචං පහනාය වායමති වායමනේ සති නේද අපි කතා කරේ වායය එතකොට අර පහම මේ පහේම තියෙන මිත්‍යා පක්ෂේ බැහැර කරන්නත් සම්‍යක් පක්ෂේ මතු කරන්නත් උත්සාහය ඊළඟට එන අංගය මොකද්ද සම්මා සති සති නේ සතෝ මිච්ඡා දිට්ඨිං පජහති ඔන්න එතන ඊළඟ සතෝ සම්මා දිට්ඨිං උපසම්පද සතෝ මිච්ඡා සංකප්පං පජහති සිහිය යුක්ත මිත්‍යා සංකල්පේ නාතර සිහිය යුක්ත සම්ම්‍ය සංකල්පනේ ටෙල බල සතෝ මිච්ඡා සති වාචං පජහති ආ විදිහට ඒ පහටම එනවා ඈ දැන් එතකොට 5 2 7 වුණා නේද සත්‍තිමේ ධම්මා සමාධි සපරික්කාරා සෞපනිස ඔන්න සම්මා සමාධියට උපනිශ්‍රේ වෙන්නේ ඔය හතම සම්මා සමාධියට උපනිශ්‍රේ ඉතින් ඒ නිසා මට කැමති ඔය කියන කාරණාව පැහැදිලි වෙන තව සූත්‍ර දේශනාවක් තියෙනවා ඈ මතුවෙච්ච හින්දා අපි ඒක කතා කරමු දැන් මෙහෙම දිනවා අපිට සූත්‍රයක් සංවිතනිකායේ පස්වෙනි කොටසේ මේ ඒ සූත්‍රයට අපි කියනවා සමාධි සූත්‍රය කියලා අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් වදාමි කියලා දේශිස්සා දැන් අපි මාර්ගයේ ඈතට යනවා හම්බෙන්න එපා ආර්ය වූ සම්මා සමාධිය මම දේශනා කරන්නේ. සෞපනිසං සපරික්කාර. ඔය කියන කාරණාව තමයි. දන්සුනාතේක හොඳින් අහන්න. කතමචා වික්ඛවේ ආර්ය වූ සම්මා සමාධි සෞපනිසෝ සපරික්කාර. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සති. අන්න සත්‍තිමේ ධම්ම. එතකොට ඉමේහි සත්ත ධම්මේහි චිත්තස්ස ඒකග්ගතා ඔය කියන හතේම සිත සම්මා දිට්ඨියත් හිත එකඟ වෙන්න ඕන එතකොට ඈ නැත්තම් කොහොමද මේ වැඩේ පටන් ගන්න ඈ අන්න ඒක තමයි සම්මා සමාධිය කියලා. ඉතින් මේ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට මේ ප්‍රතිපදා මාර්ගයේ කිසිම ගැටලුවක් මේ පටලැවිල්ලක් නැතුව විධිමත් සම්බන්ධතාවකින් අපට දේශනා කරලා දාන එක. මම ඉතන ස්වාමීන් වහන්සේ අපි වහන්සේ මූලිකවම ස්පර්ශයෙන් පටන් ගත්තත් අපිට මේ අද දවසේ දේශනා මාලාව මේ සාකච්ඡා මාලාව තුළම ප්‍රමුඛත්වයක් ලබා දුන්නා නාම රූප විග්‍රහයට. ඒක අතිශය වැදගත් කොටසකට ඔබ වහන්සේ අරගෙන ඊට පස්සේ ඔබ වහන්සේ මේකේ ගැඹුරු බව නිසා අප ප්‍රේක්ෂකයන්ට ඒකේ සරල බව පෙන්වන්න චන්න ස්වාමීන් වහන්සේට දේශනා කරපු සරල සූත්‍රත් අරගෙන මම දකිනවා ප්‍රේක්ෂකයන් කොච්චර අවබෝධයට පත්විය යුතුද මේ සියල්ලම ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා අපිට පහදා දෙන්න උත්සාහ කරේ අප සූත්‍ර පිටකයේ ඇති
සූත්‍ර ධර්මයන් අනුසාරයෙන්. ඒකදී අපි අවබෝධයට පත් යුතු ප්‍රධානම කරුණ වන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේ කියන ගැඹුරු ධර්මක අවබෝධයට ආ නොහැකි බව. ඊළඟට කරුණ වන්නේ සම්මා දිට්ඨිය තුල ප්‍රධානම වටෙන් වෙන්නේ සමාධිත්‍ය පූර්වංගම වේ කියන වචනය තුල තියෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ තියෙන ගැඹුරුම ස්ථානය වන නාම රූප විග්‍රහය. ඒක නිසා මා ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා මේ නාම රූප විග්‍රහයට අපි තව යම් යම් කරුණු ඉදිරියේදී ඉදිරිපත් කළ යුතුයි කියලා මා ඔබ වහන්සේගෙන් බගපත් ඉල්ලා සිටිනවා. එවැනි තවත් දිනයකට අපි මේ සම්මාදිට්ඨිය එහෙම නැත්නම් සම්මාදිට්ඨියේ පූර්වාංගම වේ කියන සෑම දෙයකම මූලිකත්වයේ වේ කියන පදනම මත අපේ සාකච්ඡා මාලාව ඉදිරියට පවත්වමින් විශේෂයෙන්ම නාම රූප විඥාන විඥාන නාම රූප කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තුල අද අපිට අපේ ස්වාමීන් වහන්සේ ඉතා ගැඹුරු වචන කීපයක් කරා අපටිච්චිත විඥානයක් පිළිබඳ. කොහොමද මේ විඥානයක් ප්‍රතිච්ඡිත නොවන ආකාරයට පවත්වා ගන්නේ? නාම රූප නිරෝධයක් ගැන උන්වහන්සේ කතා කරා. නාම රූප නිරෝධය වන්නේ කෙසේද යන්න අපි ඉදිරි පුන්පෝදින ඔබලාට විග්‍රහ කර දීමට බලාපොරොත්තු වෙමින් ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වැඩම කරවීම අපිට විශාල පිනක් වගේම ඔබ වහන්සේටත් විශාල පිනක් මෙවැනි සංගවණු ධර්ම කරුණු අපිට එලි කළ දීම විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ යම් යම් කරුණු ඉදිරිපත් වූත් ඔය කියන ආකාරයට ඔබ වහන්සේ අපිට විග්‍රහ කර දුන්න ආකාරයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ විග්‍රහය හරියම පැහැදිලිව සියලු දෙනාටම ග්‍රහණය වෙන ආකාරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කියන්නේ විවිධ රටවල් වලින් පවා මේ විග්‍රහය පිළිබඳ ඒ ඇත්තන්ගේ සතුට ප්‍රකාශ කරලා තියෙනවා විශේෂයෙන් ප්‍රඥා නාලිකාවටත් ඔබ වහන්සේටත්. මේ නිසා ඔබ වහන්සේට නැවතත් දවසක අප සමග එකතු වී මේ උතුම් ධර්ම කරුණු සත්වයාට ලෝකයට හෙළි කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් අපි අපගේ අද දින වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.